ලංකේය කණ්ඩායම් සංගීත වංශ කතාවේ සුවිශේෂී කඩයිමක්. 1969 ලංකේය කණ්ඩායම් ගීත වංශ කතාවේ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙක් එකට එකතුව ත්‍රී සිස්ටර්ස් නමින් නම් වෙනකොට ඒ පූර්ව ගැලපීමත් ඒ අපර ගැලපීමත් කරමින් අද අපේ වැඩසටහන අර්ථ ගන්වන අර්ථ ප්‍රතිනිය ඇය. හැබැයි ඒ ලාංකීය පොප් සංගීතයේ වටිනාම කඩයිම් පසු කරමින් සංගීතයේ සම්මත ගුණ හඬ පරාසය බිඳ වෙනත් නොව වෙනස් වූ අපේ හඬේ වෙස්ටනියානුකාරිය තුම්කල්ලි ගායිකා ආර ලංකා සංගීත සමාජයේ පැලපදියම් කළ ජනප්‍රිය සංස්කෘතික සංගීතාවිය ශ්‍රති මංජුසාවින් ඔබ්බේ සිතියමක් නැති සංගීත ගමනේ මතු පරපුරක එලිපෙහෙලිකාරිය ඉන්ද්‍රාණි පෙරේරා රැල්ලට එල්ලෙනු වෙනුවට එල්ලෙන්න රැල්ලක් මැවූ පොප් සංස්කෘතික ස්වරාවිය ඉන්ද්‍රාණි පෙරේරා තව විදිහකින් මම හඳුන්වලා දුන්නොත් ඔබතුමියව මෙරට පොප් ගීතේ රැජින නැත්තම් පොපියුලර් ගීතේ ජනප්‍රිය ගීතේ රැජින ඒ පසුපස ලුහු වැඳගෙන ආපු හුඟක් අය සිටිනවා නමුත් ඔබ රැජිනක් ඉන්ද්‍රාණි අක්කා බොහොම සෙනෙහසින් අද සියපත් පුකුරට ඔබතුමිය පිළිගන්නේ සංගීත ලෝකයේ පෙරනිකාර ගමනක් එනකොට තමන්ගේ ජීවිතේ කඩයිම් හරි වැදගත් මම දන්නවා ඔබ මුල්ම ගීතේ ගායනා කරනකොටත් පාසල් වියේ කියලා ඊට ඉස්සෙල්ලා ගෙදර ගීත මුමුණපු ඉන්ද්‍රාණි අපිට හුඟක් වටිනවා මම කැමති පාසල් ජීවිතේ මුල් ඉඳන් කතා කරනවා දන්නේ නැහැ මට ගීත ගයන්න පුළුවන් කියලා ඉතින් මම බොහොම නැටුමට බටහිර ගීත අහන්න ඕමනේ හිටියේ ඉතින් ඉඳලා ඉඳලා අර ග්‍රොන්ඩික් අපේ තාත්තගේ පරණ ටේප් රෙකෝඩර් එකක් තිබුණා ඒ කාලේ ඉතින් ග්‍රොන්ඩික් කිව්වහම හරි ලොකු ජර්මන් බඩුවක් ඉතින් මගේ වැඩි ඕකට රෙකෝඩ් කරනවා හඬ හරියට ආවේ නැත්නම් නැවත කපනවා ආයෙ නැවත රෙකෝඩ් කරනවා ඒ වගේ ඉතින් මම කිව්වේ ඉතින් බටහිර ගීත තමයි ඉතින් ඊට පස්සේ ඉතින් අර එක චිත්‍රපටයකට අපේ අක්කා අර සතුට විලයි ඒ කියන්නේ දේවානන්ද වෛද්‍යසේකර මහත්මයා කිව්වා සතුට විලයි සපතමලයි කියන ගීතේට ඉතින් දැන් වෙස්ටර්න් බෑන්ඩ් එකක් නේ ගහුවේ ඉතින් මමත් පිටිපස්සේ ඉඳලා මමත් ටිකක් හඬ දැම්මා ඉතින් මගේ හඬත් ඈතට ඇහෙනවා මගේ අක්කගේ මේ අධ්‍යාපන ලබන කාලේ ඔය මේ මේ බටහිර වාද්‍ය කණ්ඩායමක් එක්ක ගීත ගයන්න ඔබේ හිතේ ආසාවක් ඇති වුණේ ඇයි ඒක ඒක කොතනින් ආපු එකක්ද ඒ කියන්නේ මෙහෙමයි මම පන්ති ඉන්නකොට මාව බටහිර මම හිටිය මෝඩෙක් වගේ සංගීත පන්තියේ බංකුවේ අන්තිමට හිටියේ නහොත් ඉතින් පස්සේ කාලෙක ඒ අයට තේරුණා මට මොන මොන හරි කියන්න පුළුවන් කියලා වෙන්නේ නැති පස්සේ ඉංග්‍රීසි ගීත උගන්නන අපේ ටීචර් කෙනෙක් හිටියා මිසිස් පොඩ්ග කියලා ඉංගලන්තෙන් ආවේ හරි ලස්සන අය ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයේ ඔව් ඉතින් පස්සේ මාව අරගෙන ළඟට අරගෙන නව් යූ කැන් සිං කියලා මට ගැහුවා පියාණය ඉතින් අපි ඒ කාලේ මොන හරි කහපුවම ටග්ගාල ඔළුවේ රෙජිස්ටර් වෙනවනේ ඉතින් හයියෙන් කිව්වා මාත් ඉතින් මයි ගුඩ්නස් ග්‍රේෂස් කියලා පස්සේ මට කිව්වා කම් සින්දු කම්පිටිෂන් එකට යන්න කියලා ඉතින් මට හිනත් ගියා ඉතින් මම ඒක එච්චරම උනන්දුවක් තිබුණෙත් නැහැනේ මොකද මම නැටුම් පන්ති එනකන් හැමදාම බලන් හිටියේ විපුලි මිස් එනකන් තමයි අඟහරු වාදයට මගේ කලිසම මැදලා නැටුම් පන්තියට මම ඒක බලන් ඉන්නවා හැන්දෑවේ තියෙන්නේ දවල් වෙලා තියෙන්නේ නැටුම් පන්තිය නමුත් ඕක එනකම් මට උදේ ඉඳලා ඉවසILLක් පැයක් නටන්න සෑහෙන්න සූදානම් වෙනවා පැයක්වත් නෑ විනාඩි 45ක්නේ අනේ ඉතින් මං හරි ආසයි නමුත් මේක ඉතින් නමුත් මම මේ සංගීත මේකට සහභාගී වුණා නමුත් ඉතින් මම ගැක්කුමක් මේ ගැන තිබුණාද කිව්වොත් එහෙම ඔබ පාසල් සමයේම සමහර කණ්ඩායම් එක්ක ගලප ගන්න ඇප්ලිකේෂන් දානවා ඒ පස්සේ කාලෙක ඒ හුඟා පස්සේ කාලෙක මට හිතුණා මං වාදක මණ්ඩලයක් එක ගී ගයන්න ඕනේ කියලා. ඉතින් සමහර වාදක මණ්ඩල වල එක්කවා යෝ she sounds ඉංග්‍රීසි භාෂෙන් කියවා she sounds really nice but she doesn't look that good කියලා. ඉතින් නමුත් සමහරු ඩැරින් සූබි මහත්මිය මාව තෝරගත්තා ඇගේ වාදක මණ්ඩලයට මගේ දිහා බලන්නේවත් නැතුව මගේ හඬ අහලා ඇගේ ෆයර් ෆ්ලයිස් කියන වාදක මණ්ඩලයට මාව තේරුවා.
ඒ කාලෙම තමයි මම මූන්ස්ටෝන් ස්වාධක මණ්ඩලය සමගත් ගීත ගායනා කරේ. මූන්ස්ටෝන් ගාවට අපි එමු. මේ ලස්සන කතාව පටන් ගන්නෙ කොතරින්ද කියලා ඔබේ ගීත ලයිස්තුව ටිකක් අධ්‍යයනය කරනකොට පටන් ගන්න තැනක් ඇත්තෙම නැහැ. හැබැයි මේ අපි අහලා තියෙනවා ඒ යුගයේ බොහොම විශේෂකාර දඟකාර යෞවනයක් කියලා ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ. මම කොල්ලෙක් වගේ. දැන් අපේ තාත්තත් මගේ දහ බැලුවේ පිරිමි දරුවෙක් වගේ හැමතිස්සෙම. කිසි දෙයකට මම බය නැහැ. පස්සේ කාලෙක වුණත් එහෙමයි. අදට වුණත් සද්දක් ඇහුණොත් මම තමයි ඉස්සෙල්ලම එළියට බහින්නේ. එතකොට සුනිල් ආරත්නයන් මහාචාර්ය සුනිල් ආරත්නයන් අර ලියන්නේ ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලි රතු කැකිලි කැකුලි කියලා. කොයිතරම් ලස්සන ගීතයක්ද ඒක. ඒක දැනගෙන ලිව්වද දන්නෙත් නැහැ නේ. ඒක කියන්න බෑ. හොඳයි. අද වැඩසටහනේ අපි ආරම්භයක් හැටියට මේ ගීතය ගායනා කරමු. අද හැබැයි විශේෂයක් තියෙනවා. ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය මෙතන ඉඳගෙන සිටියාට අද ඇගේ ගීත බෙදලා දීලා තියෙනවා ඔබ ගායනා කරන්න. මම මගේ ගීත රස විඳින්නම් ඔබලාගේ හඬින් කියලා. පොඩි වෙනසකට සුරයිද? ඒක හැමදාම කරන්නෙත් නැහැ නේ. හැබැයි මග අරින්න බැරි තැන් තියෙනවා. ඒ තැන්වලදී පොඩ්ඩක් මුමුණන්න වෙනවා. කොහොම වුණත් මාචාර්ය සුනිල් රත්න රචනා කරන ලද ඒ වගේම සරත් දසනායක සූරීන් සංගීතවත් කරන ලද මේ ගීතය ඉන්ද්‍රාණිගේ ගීත වංශකතාවේ හරිම රසවත් ගීතයක්. අපි උරේෂට ආරාධනා කරමු. උරේෂ රවිහාරිට ආරාධනා කරමු මේ ගීතය ගායනා.
මේ කතාව අපේ කණ්ඩායම් සංගීතයේ හරහා ගලා යන බොහොම ලස්සන ශෝණරයක් වෙන්න පුළුවන්. ඒකට හේතුව වන්නේ කණ්ඩායම් සංගීතයේ පොප් ශෛලිය බවට පත් වෙච්ච මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමත් එක්ක බද්ධ වෙච්ච කතාවක් මෙතන තියෙන නිසා. මම කැමතියි අපිට වැඩි මූන්ස්ටෝන් හඳුනන ඉන්ද්‍රාණියක්ගෙන් දැනගන්න කවුද මේ මූන්ස්ටෝන්. ඔව් මං කියන්නම්. ඉතින් ඇනස්ත්‍රි මාලවන මහත්මයව මං අඳුනගත්තේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම. ඉතින් ඇනස්ත්‍රි මාලවන මහත්මයාගේ සහෝදරියක් හිටියා මාරි කියලා. මම නිතරම මේ ගෙදරට යනවා නාවල. ඉතින් මේ ඇනස්ත්‍රි මාලවන මහත්මයා ඉස්කෝලේ ගියේ එතන පස්සේ කාලයක වැඩට ගියත් ඒ ගෙදර ඉඳලා. එයාගේ සහෝදරයෙකුගේ ඒ මාරිගේ තාත්තගේ සහෝදරයෙකුගේ පුතෙක් තමයි ඇනස්ත්‍රි. ඉතින් අපි ඉතින් නත්තලට ගිහින් සින්දු කියනවා මේ ඔක්කොම කරනවා. ඉතින් පස්සේ කාලෙක තමයි මම ওই වාදක මණ්ඩල වලට ලියනකොට තමයි මට ওই මාරි කිව්වේ අනේ අපේ අයියාගේත් බෑන්ඩ් එකක් තියෙනවා ඔයා ආසනම් බලමු කියලා. පස්සේ ඒ කාලේ යනකොට පස්සේ කිව්වා මේ ඇනස්ටි මට අඳුනලා දුන්නා ජෙනරල් වික්‍රමසූරිය මහත්මයාගේ ගෙදරදී අපූර්වතම පුද්ගලයෙක් ගිටාර එකක් අරගෙන ඇවිල්ලා ඒ පුද්ගලයා මා දිහා බැලුවේවත් නැහැ මම ගණන් ගත්තේවත් නැහැ මං තාත්තා එක්ක ගියේ. ඉතින් මේ තමයි ක්ලැරන්ස් විජයවර්ධන කියලා ජෙනරල් වික්‍රමසූරිය මහත්මයා මට අඳුනලා දුන්නා. පස්සේ මේ ක්ලැරන්ස් විජයවර්ධන කියන පුද්ගලයා ගීතය වාදනය කරා. ඉතින් මම ගීතයක් ගායනා කරා ඒක ටේප් රෙකෝඩර් එකට අර වගේ ග්‍රුන්ඩින් දුකෙද මං හිතන්නේ. ඔබ කිව්වා වගේ ටේප් රෙකෝඩර් එකට ටේප් කරා. මේ මේ කතාව සිද්ධ වෙන්නේ මේ ජෙනරල් වික්‍රමසූරිය මහත්මයා ගෙදර. මම ගෙදර. ජෙනරල් වික්‍රමසූරිය කියන්නේ ලංකාවේ කණ්ඩායම් සංගීතයේ නිෂ්පාදකවරයෙක් විදිහට උපරිම දායකත්වයක් ලබා දුන්න චරිතයක්. නැතනම් චිල්ඩ්‍රන් බුක් ෂොප් එක හරහා මං හිතන්නේ මම ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ කටහඬ අලුත් කටහඬක්නේ. නමුත් ඔහු ඒ මගේ කටහඬ භාවිතා කරලා චැටියක් කරපු එක ගැන මම ඔහුට ගරු කරනවා. මොකද ඒ වෙලාවේ අපි දන්නේ නැහැ මේ ගීතය ජනප්‍රිය වෙයිද මොකද්ද කියලා. ඇත්තටම එතන තමයි හැරුම් ලක්ෂණේ. ඊට පස්සේ මගේ ඉස්කෝලේ ළමයි ටික අරන් ගියාම එයා කියන මොනවද ඉන්ද්‍රාණි මේ නිකම් මේ නැලවිලි නැලවිලි ගීයක් කියලා තියෙන කිරෙත් මට විහිළු කරා. දැන් මේ ජෙනරල් වික්‍රමසූරිය මහත්තයා ඔබ ගැන කියන කතාව ඔව් අහන්න ඔබ කැමති නැද්ද? ආ මම කැමතියි. මේක එතුමා මිය යන්න කලින් අපි නිකන් තැටි වගේක් බලන්න ගිහිල්ලා වෙච්ච වෙලාවක පටිගත කරගත්ත ඉන්ද්‍රාණිගේ ගීත ගැන. ගීත ගැන. එතකොට ක්ලැරන්ස්ගේ පොප් ශෛලිය ගැන. ඔව්. මේකට හරි ලස්සන උත්තරයක් දුන්නනේ එතුමා. එතුමා කවදත් ලස්සනට කතා කරපු කෙනෙක්. ඔව්. අහලා බලන්න. විශේෂ සිද්ධියක් සිද්ධ වුණා. ඒකත් අර සංගීතල සංගීතය ඇතම සැතම කණුවක් කියලා කියන්න පුළුවන්. දැන් මෙතෙක් කල් ලැටින් ඇමරිකන් කණ්ඩායම් භාවිතා කරේ බොක්ස් ගිටාස්, බොංගෝස්, රෂේකර්ස් ඒ වගේම විතරයි. ඉතින් ක්ලැරන්ස්ලා ඇනස්ටිනේක මගුල් ගෙදරකට ගිහිල්ලා ඉන්නකොට ඔතන බීකන් ස්කේල් ගෲප් එකක් වෙස්ටර්න් ගෲප් එකක් ඉලෙක්ට්‍රික් පාවිච්චි කරන ඩ්‍රම් සෙට් පාවිච්චි කරන වාදනය කර කර හිටියා. ඉතින් ඉති සෙනග ක්ලැරන්ස්ලා සින්දුවක් කියන්න කිව්වා. ක්ලැරන්ස්ලා කිව්වා අපිට වාදක මණ්ඩලයක් නැහැ. ඉතින් අර බීකන්ස් කිව්වා අපි කරන්නම් කියලා. ඉතින් ඒතනදී කෙරුවා. එතෙන්දී කෙරුවායින් පස්සේ තමයි සිංහල සංගීත ඉලෙක්ට්‍රිෆයි වුණේ. ඒක එකක්. අනිත් එක රිද්මේ අලුත් රිද්මයක් වේග රිද්මේ මුල් කරලා සංගීතයක් ඇති වුණා. ඔය ලක්ෂණ දෙක තමයි සිංහල පොප් සංගීත ලක්ෂණය. ඔය සංගීත සිංහල පොප් සංගීතයේ උපත. ඔහොම ගිල්ල ඔන්න තව රෙකෝඩින්ග් එකක් කරමු මිස්ටර් ක්‍රමසූරිය කිව්වා. අපේ මෙහෙ මේ ගෙදර ප්‍රැක්ටිස් කරමු කිව්වා. ඉතින් හොඳයි කිව්වා. එතකොට දිල්හානි දුවනි ගියේ මට පෙන්නවා. මං කිව්වා ඕකට ගෑනු නමෙක් ඕනි ගෑනු කෙනෙක් ඕනි කියලා. එතකොට මේගොල්ලෝ සොයාගෙන ආවා ඉන්ද්‍රාණි පෙරර. ඔන්න ඉන්ද්‍රාණි පෙරරගේ සංගීත ශාස්ත්‍රයට පිවිසීම. ඉතින් ඒ දිල්හානි ගියේ පුදුම ඉන්ද්‍රාණි පෙරරගේ දැන් තියෙන කටහඬ නෙමෙයි එතකොට තිබුණේ. එතකොට තිබුණේ බොළඳ ළමා කටහඬක් අවුරුදු 19 වයස. හරි ලස්සන ඒක අපි ප්‍රැක්ටිස් එකට රෙකෝඩ් කෙරුවා. මට එළි වෙනකන් එදා ඕකමයි ඕක ආනෝ ප්ලේබැක් කරනවා ආනෝ ප්ලේබැක් කරනවා. මං කිව්වා මේක තමයි හරිම ජනප්‍රිය ගීයක් වෙන්නේ කියලා. ඒ වගේම ඒක ඉතාමත්ම ජනප්‍රිය ගීයක් වුණා. ඔහොමයි කියලා තියෙන්නේ. එහෙමයි කිව්වේ. මං කිව්වේ එතුමාට මගේ ගරුත්වය හිමි වෙනවා කියලා. ඒ කියන්නේ මගේ කටහඬ බය නැතුව තැටියකට නගලා ක්ලැරන්ස් විජයවර්ධනට විශේෂයෙන් ඇනස්ත්‍රි මාලවරට ඔබ ගීත ගායනා කරනකොට ඊට පස්සේ ක්ලැරන්ස් අයියා ඔයාව හඳුනාගත්ත විදිය දැන් අර ඒ විදියටම අහක බලාගෙන හිටියද ඊට පස්සේ මේ ගීත ගායනා කළාන් පස්සේ මිත්‍රත්වයේ ගිහින් hina වුණා එහෙම නෙමෙයි අර මුලදී අර එක පාටම එහෙම කියලා කිව්වේ නැහැ ඉතින් එයා වාදනය කළා පෙන්නුවා ගීතය ඉතින් මං ගායනාත් කරා
බලන්නක ඔබේ පාර කැපිච්ච ඇටි මාරි මිතුරිය. ඔව්. ඇනස්ලි ව හඳුන ගන්නවා. එතනින් ක්ලැරන්ස් ගාවට එකතු වෙනවා. ජනරල් වික්‍රමසූරිය මහත්මයා ඔන්න දිල්ලානේ කියලා තැටියකුත් තැටිගත කරනවා. ඔව්. මට දිල්ලානේ ගීතේ පොඩි කොටසක් ගායනා කරලා පෙන්නන්න. පොඩ්ඩක් මුණන්න. මේ වගේ තැනකදී ඒක හරි අවශ්‍යයි. ආඩා නිදියන්නේ කියලා කිව්වට එදා ජනරල් වික්‍රමසූරිය මහත්මයාට නිින්ද නැතුව ගිය ගීතේ බවට පත් වුණේ ඔය ගීතේ. ඔය දිල්ලානි ගැනත් කතාවක් තියෙනවනේ. ඔව්. දිල්ලානි ඇවිල්ලා සංගබෝ කොරේ මහත්මයාගේ දුව දිල්ලානි. දිල්ලානිව මම මේ ගීතේ ගායනා කරාට අවුරුදු දිල්ලානිව ඇත්තටම දැක්කේ අවුරුදු 10කට විතර පස්සේ. ඔව්. ක්ලැරන්ස් තමයි මේ ගීතේ රචනා කරන්නේ නේ. ක්ලැරන්ස් තමයි ගීතේ රචනා කරේ දිල්ලානි ගීතයත් රමණී ගීතයත් ඇනස්රි මාලවන මහත්මයා කියන රමණී ගීතයත්. ඒ දිල්ලානි රමණී සහෝදරියෝ. ඉතින් අදටත් දිල්ලානි කතා කරනවා. ඉතින් මගේ බර්ත්ඩේ එකට හැමදාම දිල්ලානි විවාහ වෙච්ච වෙලාවෙත් මට දැක්කම ඇඬුණා නේ මේ මගේ ජීවිතේ තව කොටසක් නේද මේ මෙන්න දිල්ලානි විවාහ වෙනව නේද කියලා. ඒ වගේ ඔය මුල්ම රෙකෝඩ් එකට CHB 5 කියන මේ මේ මූන්ස්ටෝන්ලගේ රෙකෝඩ් එකට දිල්ලානි ගීතය. එතකොට සුමුදු මල්. ඔව්. කාගේද ගොන් වස්සා. කාගේද ගොන් වස්සා. එතකොට කුසුමලතා. කුසුමලතා. ඔය වගේ ලස්සන ගීත හතරක් අඩංගු වෙලා තිබුණා. ඔය ගැන කතා කියන්න පුළුවන්. ඉන්ද්‍රානි පෙරේරා චිත්‍රපට සංගීත වංශ කතාවේ 1975 විතර වෙනකොට, ඒ කියන්නේ මුල් ගීතය කළා අවුරුදු 6කට පස්සේ, හරි ලස්සන චිත්‍රපටයක් වෙනුවෙන් පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතයට දේවානන්ද වෛද්යසේකර මහත්තයත් එක්ක යුග ගීයක් ගායනා කළා. ඔව්. මතකද ගීතේ? ඔව්, ගීතේ පවන් සුසුම්. පවන් සුසුම්. මම කැමතියි ගීතේ හරියට ඔයගෙන කතා කරන්න. මම කියන්නේ මේ විමල් වෛද්යසේකර මහත්මයා තමයි ගී තරංග චිත්‍රපටය. තරංග චිත්‍රපටය කරේ. ඉතින් එතුමාට ආසාව තිබුණා මේ ගීතය ගායනා කරවන්න දෙකක් ඒකේ. ගීත දෙකක් තිබුණා. ධර්මසිරි කමුගේ මහත්මයා ලියුවේ. ඉතින් මම හරි ආසාවෙන් ගීතය ගායනා කරා. මොකද ඒ කාලේ හුඟ දෙනෙක් කිව්වා අයියෝ ඉන්ද්‍රායින්ට පුළුවන් අර ඩ්‍රම්ස් වලට අර එහෙම විතරක් ගීත ගායන්න කියලා. ඉතින් මට මේක අවස්ථාව ලැබුණා කියලා පෙන්වන්න. ඕ මට ඩ්‍රම්ස් විතරක් නෙමෙයි මට ඕනේ මේකට පුළුවන් කියලා. මේවත් පුළුවන් කියලා. ඉතින් ඒ කාලේ දන්නේ නැද්ද ඉතින් යන්නේ. ගහ ගන්න වගේ නේ ඉන්නේ. පවන් සුසුම් දෙලින් වෙලී සුංගාරු රාවේ නසංගා නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැඟූ තරංග. ධර්මසිරි ගමගේ මහත්මයා මේ ගීතය රචනා කළා. පද පෙළ හරිම ලස්සනයි. පද පෙළ පමණක් නෙමෙයි ගීතයේ තනුව. මං ඒත් කිව්වා කොයි තරම් ලස්සන තනුවක්ද කියලා. ඒ බොහෝම මං ආශාවෙන් ආදරෙන් ගායනා කරපු ගීතයක් ඒක. 70 අලංකාරය කරපු ඉන්ද්‍රානි පෙරේරාගේ ඉතාම සුන්දර සම්දිස්ථානයක් තමයි මේ 1975 තරංගා චිත්‍රපටය. එතනදි මේ හඬ චිත්‍රපට වංශකතාවේ අලුතින් ලියවිච්ච හඬක් බවට පත් වුණා. අද උදාහරණ කොට ඉන්ද්‍රානි බලයින්ද ඇද්දි අපේ විශාරද සුදත් සමරසිංහ සෞරදයත් අපේ විශාරද දේවිකාටත් අපි ආරාධනා කරන්නේ මේ ගීතය ගායනා කරලා පෙන්වන්න කියලා. වැරදි තිබ්බොත් ඔන්න කියන්න. නේ නේ වැරදක් නෑ. වරුසාවෙ නිල් වැව් තලාවේ
සියපත් පොකුරේ අපේ ඉන්ද්‍රාණි පෙරේරා ඉඳගෙන ඉන්නකොට මට කල්පනා වුණේ ඉන්ද්‍රාණි අක්කා දැන් බලන්න අමරදේවයන් ඔබේ හඬ පාවිච්චි කරලා තියෙන විදිහ සහ සරද්දසනායකයන් ඒ හඬ මුල් ගීතයේ අපි අහපු ආකාරය. ඔව්. මේ දෙදෙනාම ඔබේ හඬ හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඔව් හැමෝම මං හිතන්නේ ඒ කාලේ හිටිය සංගීත අධ්‍යක්ෂකවරුගේ දක්ෂකම තිබුණේ එකයි. ඕනෑම ගායකයෙක් හෝ ගායිකාවගේ හඬ ඒගොල්ලන්ට හසුරුවන්න පුළුවන් විදිහට තමයි උන් ගීත නිර්මාණය කරේ. මොකද වැඩි හරියක් ගීතේ නිර්මාණය කරනකොට අපි ළඟ හිටියනේ. එහෙනම්. ඉතින් අපිට කියලා ඒක ඒ වගේ නිර්මාණය වුණ ගීත ගොඩාක් තිබුණා. ඔව්. දිල්ලහනි බයි ද මූන්ස්ටෝන් කියලා තැටියක් නිර්මාණය කළා මේක ලංකාවේ එතෙක් මෙතෙක් ආදායම් වාර්තා මේ මේ නේද බිඳපු ගීත ඇටියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ තියෙන සූර්ය රෙකෝඩ් එක මේ 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 රෙකෝඩ් එකේ අඩංගු වෙලා තියෙන ගීත හතරයි මේ පැත්තේ දෙකයි මේ පැත්තේ දෙකයිනේ. ඔව්. එතකොට දැන් මේ ගීත හතර ඇතුලේ ආදායම් වාර්තා බිඳිනවා කියන්නේ පොඩි කතාවක්ද? වරුදු ගානක් දිල්ලානිම විතරක් වික. ඔය ඔය මුල් යුගයේ ගීත හතරේ අපිට හමු වෙන ගීත දෙකක් තමයි. ඔව්. සුමුදු මල් පිපුණු අතුවග ගීතය අනිත් ගීතේ තමයි ගොන් වස්ස. කාගේද ගොන් වස්ස? කාගේද ගොන් වස්ස? ඔව්. ඈ? දැන් මම ඔබට කිව්වොත් එහෙම සුමුදු මල් පිපුණු ගීතය පොඩක් මතක් කරන්න කියලා මෙතනදී. ඔව්. සුමුදු මල් පිපුණු අතුකොනේ කුරුළු නිවහන බලා කුරුළු ජෝඩව පෙමිණිලා නිවහනී නැවතුනා. සුමුදු මල් ගීතය ගායනා කරේ ඇනස්ටි සමග. එතකොට ගොන් අස්සා ගීතයත් ඇනස්ටි සමග. මේ ගීත ඇතුලේ තියෙන්නේ දැන් ඔය ක්ලැරන්ස් විජේවර්ධන එතකොට ශ්‍රී ලංකා ශ්‍රීලා විජේවර්ධන මේ මේගොල්ලන්ගේ ප්‍රේම කතාව ආරම්භ වෙන කාලේ ඒ වටපිටියේ තිබුණු කතාන්දර තමයි මේ ගීතවලට ඇතුළු වෙන්නේ. ගීතවලට ඇතුළු වෙන්නේ. ගොන්වස්ස කතන්දරේ කොහොමද තියෙන්නේ? ගොන්වස්සත් ඇනස්ටි කිව්වේ මේක මේ මේ දවසක් ක්ලැරන්ස් අර ලියලිය ඉන්නකොට වයසක කෙනෙක් තමයි ඇවිල්ලා එයාගේ හරක්ක ලියලා ආවද කියලා ඇහුවලු. ඉතින් මේක ඉතින් පොඩි අර තරණ බවක් ගන්න ක්ලැරන්ස් සින්දුව ලියලා තිබුණේ මේ විදිහයි කියලා මට මතක ඇනස් කිව්වේ එහෙමයි. එහෙම තමයි මේ නිර්මාණ පසුබිම තියෙන්නේ. ඔව්. ඉතින් මේ හැම තැනකදීම ඔය ක්ලැරන්ස්ගේ මැණිකගේ භූමිකාව නියෝජනය කරන්න ඔබේ කටහඬ පාවිච්චි කළා. පාවිච්චි කරා සමහර වෙලාවට. ඔව්. ගොන්වස්ස පොඩ්ඩක් මුණු. ගොන්වස්ස. ඔව්. ඒක ඩීවල. ඩීවල. සිරිමල්ල යට පැනිවරක ගින ආවිම් ගෙදරින් පුරක සිරිමල්ල මට සලකා දෙනවද මට මගේ කල්වරක. ඔබ ඔය ගීතය ගායනා කරන අතරේ මම මේ උත්සාහ කළේ ඒ කාලේ මේ ගීත රසිකයා අතරට අරන් යන්න තිබුණු වැඩපිළිවෙල ගැන කතා කරන්න. ඔව්. මම කියන්නේ සූර්ය ෂෝ එක ගැන. සූර්ය ෂෝ.
සූර්ය ෂෝ එකේ අනිවාර්ය ගායන ශිල්පිනියක් තමයි ඉන්ද්‍රාණි පෙරේරා. වයස අවුරුදු 19ක් 20ක් විතර ඇතිනේ. ඔව්. මම කැමතියි අද්දකින් බෙදා ගන්නවා. අවුරුදු ඔව්. ඒ ගාන විතර ඇති. ඒ කාලේ 19 තමයි මම ගීතේ ගායනා කරේ. 69 පළවෙච්ච ගීත. ඉතින් මේ මට මුලදී අහනකොට පුදුම සතුටක් දැනුණා ගීතය. ඉතින් ඊට පස්සේ මම හුරු වුණා ඒකට නිකන් නිතරම මේ ගීත ගුවන් විදුලිය ඇහෙන්න පටන් ගත්තා. ඔව්. ඉතින් මට ඒක අලුත් දෙයක් වුණේ නැහැ. ඉතින් මට සුපුරුදු ඉරම් ඒ අතරේ ඉතින් මල්ලිකාකගේ ගීත වාදනය වෙනවනේ. ඇයි ගල්පු චිත්‍රපට ගීත අර එහෙම ඉතින් දැන් ඒ වාහනකටත් එක විදිහේ සතුටක් තමයි තිබුණේ. ඉතින් පසු කාලෙක නංගි චිත්‍රපටි වල රඟපානකොටත් ඒ එතකොට ඇතුළුනේ තවත් වෙන ආසාවක්. ඒකේ දක්ෂකම දැකලා මට ඇතුළුනේ වෙනම ආසාවක්. මේ හැම දෙයක් පස්සෙම ලුහුබඳින ඉන්ද්‍රාණි පෙරේරා මේ ගීත ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න අරන් යනකොට ඇතිවෙච්ච බාධා වලටත් මුහුණ දෙනවා. හැබැයි ජනරල් වික්‍රමසූරිය මහත්මයා යම් ආකාරයක උපක්‍රමශීලී වෙනවා. සූර්ය ෂෝ කියලා වැඩසටහනක් ඔහු පටන් ගන්නවා ගුවන්විදුලිය. හැබැයි ඉංග්‍රීසි සේවය. ඉංග්‍රීසි සේවය. ඔව්. එතකොට කණ්ඩායම් සංගීතයේ මේ ගීත ප්‍රචාරය වුණේ ඔව් විජේගොරය මහත්මයා තමයි කරේ. ඔව්. ඔව් සූර්ය ෂෝ එක. ඉතින් හුඟක් මේ දිල්හානි ගීත පමණක් නෙමේ මේ මූන්ස්ටෝන්ස් කායක කණ්ඩායමේ ගීත හැම එකක්ම අපේ බටහිර පැත්තේ ඉන්න ආන බටහිර ගීත අහන කොටස අතරට හරික්මන්ට ප්‍රචාරය වෙලා ගියා. මේ 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 තැටිය තමයි ලංකාවේ සිංහල පොප් ගීතේ අඩංගු වෙලා ආපු පළවෙනි LP රෙකෝඩ් එක. රෙකෝඩ් එක. ඔව්. ඒක මේක ඉතිහාසගත වார்த்தාවක්. ඒ වගේම මේ පළවෙනි LP රෙකෝඩ් එකේ පළවෙනි ගීතේ හැටියට සඳහන් වෙන්නේ ඉන්ද්‍රාණි පෙරේරාගේ දිල්හානි. එතකොට ඒ තියෙන සතුට කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. හොඳයි. දැන් මේ සියලු කතා අතරේ ඔබේ ගීත මුල් යුගයේ පටිගත කරනකොට තිබ්බ තාක්ෂණය සහ පටිගත කිරීමේ ශිල්පීන් දැන් මේ මුල් පටිගත කිරීම කරනකොට මර්වින් රුද්‍රිගු මහත්මයා මහත්මයා තමයි කරේ. ඒක හුඟක් දිගටම වැඩි හරියක් කරේ එතුමා තමයි. ඉතින් එතකොට මේ අපිට එකෝ අරේ මේ ඉච්චරම තිබුණ නැහැ. ඔව්. ඉතින් දිල්ලානි ගීතයේ විතරක් පළවෙනි වරට කටහඬ වල දෙකක් දාලා එතුමා හාමිනී එකක් තියෙනවනේ. ඒ කොහොමද ඇති කරගත්තේ? ඒක හිතුණා ඒ වෙලාවේ එහෙම කිව්වනම් ලස්සනයි කියලා. ඉතින් නැවත අර හාමිනීක කිව්වහම එතුමා කොහොම හරි එක ගත්තා ඒ විදිහට. ඉතින් ඒක අමුතු ලස්සනක් වුණා පසු කාලෙක අහන අයට. ගීතය අහන අයට. ඒ ලස්සනත් එක්ක තමයි ඉස්සරහට ගියේ. එතකොට අපි දැන් යන්න සූදානම් වෙන්නේ තවත් වැදගත් තැනකට. මේ ගීතේ දැන් මේ වැඩසටහනේ ගායනා කරනවා. සූර්ය ලේබලෙන් එනවා මේ සීගිරිය කියලා ගීතය. වනදෙවුලිය තොරලේ. ඔව්. මචන් මූන්ස්ටෝන් ශ්‍රේණියෙම මම කරපු දෙවෙනි තැටියේ. ඒකෙත් ගීත දෙකක් හුඟක් ජනප්‍රිය වුණා වනදෙවුලිය තුරුලේ. ඊට පස්සේ තවත් ගීතයක් ඇනසිත් සමග මම ගායනා කරපු මම එදා ගොසින් ගීතයක් ජනප්‍රිය වුණා. ඒ විතරක් නෙමෙයි ඒ ගීතේ කරපු ඒ ගීතේ ගහපු මංගල රොඩ්රිගෝ මහත්මයා මට අද වගේ මතකයි කැරන් සිජවදන කියලා දෙනවා මංගල මෙහෙමයි ගහන්න ඕන කියලා. ඒ විදිහට මේ තැටි ගත ගන්නකොට මංගල රොඩ්රිගෝ මහත්මයා ගීතය ගැහුවා මුල් ගිටාර් පාට් එක. ඉතින් ඒක ක්ලැරන්ස්ට තමයි ඒ දක්ෂකම මම හිතන්නේ එදා ඉඳලම තිබුණේ තව කාටද කියලා. ඔබ කියන්නේ ක්ලැරන්ස් තමයි කිව්වේ මංගලට මේ මේ පාට් එක මේ විදිහට ගහන්න කියලා. මේ විදිහට ගහන්න කියලා මංගල ඒ විදිහටම ගැහුවා ඒක. කොච්චර ලස්සන. කොච්චර ලස්සන කියලා හිතන්න දැන් ආනකොට තමයි ඒකේ වටිනාකම අපට තේරෙන්නේ. අපි දැන් මේ ගීතය රසවිඳින්න සූදානම් වෙන්නේ. මේ රසවිඳීම අතරේ අපි බලාපොරොත්තු වෙනවා මේ ගීතේ තවත් වැදගත් තැන් කිහිපයක් ස්පර්ශ කරන්න. දැන් ඔබේ ඥාති දියණියක් සූදානමින් සිටිනවා මේ ගීතය ගායනා කරන්න. මම නෙමෙයි හඳුන්වා දෙන්න ඕනේ ඔබ. ඇය කවුද? මෙයා මල්ලිකා මගේ අක්කගේ දුව. එයාට හිටියේ එකම දුව. එතන මල්ලිකා පෙර මේ යනකොට එයාට මාස 11යි. ඉතින් ඇයට උරගත්ත මම මේ ගීතය ගායනා කරන්න කියලා. අපි හිරන්‍ය වර්ණකුල සූර්යට ආරාධනා කරමු. තම ආදරෙන් නේද? මේ ගීතය ගායනා කළේ අතීතයේ මතක් කරලා දෙන්න. Thank you.
අපි ඇහුවේ අපි රසවින්දේ ලාංකේය සංගීත කලාවේ කණ්ඩායම් සංගීත කලාවේ අපිට හමු වෙන්න සුපිරි පොප් ගීතයක් නැත්තම් සුපිරි පොපියුලර් ගීතයක් ජනප්‍රිය ගීතයක් ඔව් එහෙම වෙන්න මේ ගීතය ඇතුලේ තියෙන ගුණාත්මක භාවයන් බලපාන මේක පුදුමාකාර සරල ගීතයක් නේ ඉන්ද්‍රණියක් ඉතාමත්ම සරල ගීතයක් මොකද ක්ලැරන්ස්ගේ දක්ෂකම තිබුණේ ඕනෑම පුංචි ළමයෙකුට හරි කියා ගන්න පුළුවන් ලේසි තනුවක් නිර්මාණය කරන්න ඔහුගේ දක්ෂකම තිබුණා. ඉතාලම ලිහිල් භාෂාවක්. ලිහිල් භාෂාවක්. ගායනා කරන්න පුළුවන් තනුවක්. තනුවක්. මතක තියාගන්න පුළුවන් පද. පද. පද පෙළ. ඔව්. හැබැයි ඔක කොහොම වුණාට? ඔව්. 70 දශකයේ කියලා මේ ගීතය අතෑරියේ නෑ විවේචකයෝ. මේ ගීතයට එලව එලව පහර දුන්නා. පහර දුන්නා. මේ ගීතේ පද මම මතක් කරන්නම්. වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙරකල සිත්තරුවෝ බිතු සිතුවම් නෙළු ඔව් බිතු සිතුවම් කොහමද නෙලන්නේ කියලා ඔන්න පහර දෙන්න පටන් ගත්තා මේ කතාව ඔබ පොඩ විස්තර කරන්න ඇයි මේ මොන්නේ නෙලන්නේ මේක උනේ ක්ලැරන්ස් ගීතය ලියුවා ලියනකොට ගීතය මේක මෙහෙමයි අර ගීතය ලියුවා ගීතය ජනප්‍රිය වුණානේ ජනප්‍රිය වුණාම මේක ගැන කතා කළ යුතුයි මේ ගැන කෑ ගහලා මොන හරි වරදක් සෙවිය යුතුයි ඒ අපේ අයගේ සිරිතක් තමයි ඒක ඉතින් මේ පුංචි වචන පද පෙළ අල්ලගෙන හුඟ දෙනෙක් මේකට ක්ලැරන්ස්ට දොස් නැගුවා. නමුත් ක්ලැරන්ස්ගේ අතින් ලියවුණු මේ මනරම් ගීතය ගැන කතා කරන්න ඒගොල්ලන් කැමති වුණේ නැහැ. වැරද්ද තමයි කතා කරේ. නමුත් ක්ලැරන්ස්ගේ දක්ෂකමට මේ ගීතය හුඟ දෙනෙක් අතරේ ජනප්‍රිය වුණා. අදටත් ඕනෑම කෙනෙක් ওই ට්‍රිප් යනකොට ඕනේ කෙනෙක් මේ ගීත ගායනා කරනවා. ගුවන්විදුලියේ මීට වැඩිය අද ඇහුවත් සුරවිද අදාහන සමහර පද පෙළවල් අහනකොට උඹට තේරෙයි මේව පුංචි පුංචි වැරදි ඒව නෙමෙයිද මිනිස්සු අතින් ලියවෙන. නමුත් අද අහන දේවල් හැටියට මේක මොකද්ද? අද ඒවට කතා කරන්න කෙනෙක් නැහැ. දැන් ඔතන සීගිරිය. සීගිරිය ගැන මේ මතක සටහන් එක්ක අපි එකතු වෙනකොට මේ ගීතේ මේ පද වල තිබෙන මේ අරුත් පස්සේ අපි අංශු මාත්‍රිය වේලවන්නේ නැහැ මේ රසය විඳිනවා මිස. ඒක ඇත්ත. ඔව්. මේ ගීතේ තව පැත්තකින් වැදගත්. ඒ වැදගත් වෙන්නේ ලංකාවේ ප්‍රථම වරට මහා බ්‍රිතාන්‍ය ලේබලයකින් ගීතයක් එළිදැක්වීම සිදු වුණේ. තවත් විදිහකින් කිව්වොත් මේ ලංකාවේ ගීතයක් ජාත්‍යන්තර තලයට පියමන්න විශේෂ අවස්ථාවක් හැටියට තමයි මම ඔය සීගිරිය ගීතය හඳුන්වන්නේ. ඒකට හේතුව වෙන්නේ සූර්ය සමාගම එවකට ලෝක ප්‍රකට ඩෙකා ලේබලයේ සමග ගිවිසුමක් අත්සන් කරන ලංකාවේ ගීත හතරකට. ඔව්. ඒ තැටිය නම් කරලා තියෙන්නේ DSS 40:30 දරන සීගිරිය බයි මූන්ස්ටෝන් කියන තැටිය. මම ඒක ගෙනාවා. ඒ ගෙනාවේ තවත් තැටියකුත් එක්ක. ඔව්. මේ දෙකම ඩෙකා ලේබල්ස්. මේ තියෙන්නේ ඩෙකා ලේබලයට ආපු එංගල් බර්ඩ්ගේ හම්පඩින් ඔව් තැටිය. දැන් ෂුවර්ම නැත්තම් මේ තියෙන දෙක. ඒ කාලේ ඉතාම ජනප්‍රිය ගායකෙක් එංගල් බර්ඩ්. එතකොට එංගල් බර්ඩ්ගේ දෙක තැටිය මම අරන් ආවේ මෙන්න ඉන්ද්‍රානි පෙරේරාගේ දෙක ලෙවල් එකේ රෙකෝඩ් එක. මේ උඩින් චූටියටම තියෙන්නේ හා සීගිරිය. පළවෙනි ගීතය. එතකොට ඔබට මොකද හිතෙන්නේ මේ කාරණා ගැන කතා කරනකොට? ආඩම්බරය කියන්නේ ජාත්‍යන්තර තලයටත් ගීතය ගියා. නමුත් ඒ ගැන කතා නොකරුවත් අද මං ආඩම්බර වෙනවා එතනට මම ගියා කියලා. මේ තැටියේ තව ලස්සන ගීත කීපයක් අඩංගු වෙලා තියෙනවා. සුමුදු සමන් මල් එක ගීතයක්. ඔව්. අනෙක් පැත්තේ රාලහාමි. ඔව්. පෙම් කතාව. මතන. මං කැමති මේ දෙක ලේබලේට ඔබ ගායනා කරපු පෙම් කතාවෙන් කොටසක් උමුණනවා. මම තනින් ප්‍රිය ඔබ කතන්දරේ ඔබ සිතේ හොඳද මේවා ඔබ අලුත් පෙමි හඬ මටත් නැසී
අදේ තේ මතක් වෙනවා. දැන් මේ 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 දෙකාලේ වල විතරක් නෙමෙයි සූර්ය රෙකෝඩ්ස් වල පවා මේ අඩංගු වෙලා තිබුණා. හරි පැහැදිලි සහ නිවැරදි තොරතුරු. ඔව්. මොකද මේ ගීතයක් ගායනා කරනකොට කවුද මේ ගීතය මේ ගායනා කරලා තියෙන්නේ? එතකොට ලීඩ් වොයිස් එක කාගේද? ඒව පවා අඩංගු වෙලා තිබුණා. දැන් මේ තැටිය ගැන සඳහන් කරනකොට දැන් ඔය කියන ගීත හතර දෙකාලේ වලේ එතකොට ලිරික්ස් මියුසික් ඇන් ඇරේන්ජ්මන්ට්ස් ක්ලැරන්ස් විජේවර්ධන කියලා පැහැදිලිව සඳහන් කරනවා. එතකොට ලීඩ් සිංගර් ඇනස්ලි මාල වෙන. ඊළඟට අනෙක් පැත්තේ සඳහන් වෙලා තිබුණා ඔබේ නම. ඉතින් මේ මේ කාරණා හරිම වැදගත් ගීත ගැන කතා කරනවා. දැන් මේ ජනප්‍රියතාවය මේ 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 තැටියට එනකම්ම කොහොවත් යනක ත්‍රී සිස්ටර්ස්ලා කියලා කෙනෙක් හිටියේ නැහැ. කණ්ඩායමක් තිබුණේ නැහැ. මේ ගීතයත් ජනප්‍රිය වුණාන් පස්සේ මේ තැටියත් ජනප්‍රිය වුණාන් පස්සේ ඔන්න ඔබට යෝජනාවක් එනවා. කාගෙන්ද මේ යෝජනාව එන්නේ? මගේ පියා කිව්වා ඇයි මේ ඔය තුන්දෙනා එකතු වෙලා ගීත ගායනා කරන්නේ නැත්තේ කියලා. ඔව්. දවසක එතකොට ඒ කාලේ අපේ අක්කා චිත්‍රපටවල ගීත ගායනා කරලා තිබුණා. චිත්‍රපටවල පමණක් නෙමෙයි නාට්‍යවල ඒ හැම එකෙම ගීත ගායනා කරලා තිබුණා. අපේ නංගි අයිරංගණි චිත්‍රපටවල නාට්‍යවල රඟපාලා තිබුණා පුංචි නිළියක් හැටියට. ඔබ ගායිකාවක් ලෙස ජනප්‍රිය වෙලා හිටියා. ඔව්. ඉතින් එතකොට තාත්තා කිව්වා ඇයි ඔය තුන්දෙනාටම සින්දු කියන්න පුළුවන්නේ? ඇයි එකතු වෙලා සින්දු කියන්නේ නැත්තේ කියලා. හැබැයි ඔබ කැමති වුණේ නැහැ. ඔව්, ජෙරල් වික්‍රමසිරි මහත්මයාගේ චිල්ඩ්‍රන්ස් බුක් ෂොප් කියන තැන. එතනදී මම කිව්වා නෑ අපිට තුන් දිනක් ගෑනු ළමයි ගිහිල්ලා වේදිකාවේ සින්දු කියන්න බෑ, ඒක හරි නැහැ කියලා. ඉතින් එපහර රොක්සාමි මහත්මයායි වික්ටර් දලගුම ඒ වෙලාවේ හිටියා. ඒගලංකව මේ අකෙක් වාගේ ඉන්න තාත්තා කෙනෙක් ඉඳගෙන මොකට දොච්චර බය වෙන්නේ? ආ, හරි යකඩයක් වගේ මේ මිනිස්සයා. බය නැතුව ඒ තුන් දෙනාගෙන් සින්දු කියන්න කියලා මේ තුන් දෙනාම අපිට අවවාද කරා. අපි අවවාදයෙන් පස්සේ ත්‍රී සිස්ටර්ස්ලා හැදිච්ච හැටි ගැන කතා කරන්න සූදානම්. හැබැයි ඔබ ගුවන්විදුලි සරල ගීතයකට ගායනා කළ ඉතාම මනරම් ගීතයක් තිබෙනවා. අපිට මේ මම මේ ගීතයට ගොඩක් ආසයි. ඒ කියන්නේ හැමදාම රූපවාහිනී මාධ්‍යයට මම මේ ගීතයයි මේ මියුසික් ටිකයි අරන් යනවා. නමුත් කවරදාවත් මට අවස්ථාවක් හම්බෙන්නේ ගීතය ගායනා කරන්න. ඉතින් මං අද හිතුවා මං රවිහාරිට කියලා මේ ගීතය ගායනා කරනවාමයි කියන. මොකද රවිහාරිගේ පියා තමයි මේ ගීතය ලිව්වේ. ප්‍රථම වරට තුන් සොහොයුරියන් සරල ගිහි කරනකොට එතුමා ගීතයක් ලිව්වේ වසර ගණන් නැසුරේ සිටියත්. ඉතින් මේ ගීතයට මං ගොඩක් ආසයි. ඉතින් මට හිතුණා රවිහාරිටම කියලා මේක කියවන්න ඕන කියලා. තාත්තා රචනා කරපු ගීතයක් නේද? පස්සේ කාලෙක හරි ඔන්න දියණිය ලබා ගායනා කරන්න ලැබීමත් හරි වැදගත්. සරද්දසනායක සංගීතය. ඔබ බලන්න ඉන්ද්‍රානි පෙරේරා හඳුනා ගන්න මේ ගීතය ඇතුලේ මෙතෙක් ආපු ගමන් මගට වැඩිය ටිකක් වෙනස් ආකාරයේ ගීතයක්. Thank you.
ඉන්ද්‍රානි පෙරේරාගේ සංගීත ගමන් මගේ මේ ෂෝනරේ එක තැනක් දැන් අවසන් කරන්න ළඟයි. ඒ තමයි මේ මූන්ස්ටෝන් ඉතිහාසය. ඒකට දැන් මූන්ස්ටෝන්ස් ඉතිහාසය අවසන් කරන්න සූදානම් වෙන වෙලාවේ තමයි මම මේ මේ මූණු ටික ඔබට පෙන්වන්නේ. මේ 1967 ඉඳලා 1975 වෙනකන් ආපු ඉතිහාසයක තියෙන හරස් කඩක්. මේකේ මැද්දෙත් තියෙන ලස්සන පින්තූර වගේ මේ තියෙන්නේ හරස් කඩේ සටහන්. එතකොට මූන්ස්ටෝන් කතාව මෙතකින් හමාර වෙනවා. ඒ හමාර වෙන්නේ තාත්තගේ යෝජනාව දూరు තුන් දෙනා ඉෂ්ට කරන්න සූදානම් වෙන නිසා. හරි. හැබැයි ඒ කාලේ වෙනකොට ධර්මරත්න බදස්ලා පිළිගන්න. ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මම අදටත් එනස්රි මාලවණ මහත්මියටත් ක්ලරන්ස් විජයවර්ධන මහත්මියගේ මනරම් ගීතය දිල්ලානි ගීතයටත් වික්‍රමසූරි මහත්මිය මට දිරි දුන්න. එදා දිරිදුන් නොදුන්න නම් අද ඉන්ද්‍රාණි පෙරලා කෙනෙක් ඔබ අතරට නැහැ. ඒක මම මතක් කළ යුතුයි. දැන් ඔය ඉතිහාසයේ මේ අපිට යන්න තියෙනවා ත්‍රී සිස්ටර්ස් කුඩන ගේම. ඔව්. එතකොට ඔබේ තිබෙන ජනප්‍රියත්වය ගැන අපි කතා කළා. ඔව්. අක්කා ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් විදිහට තිබ්බ ජනප්‍රියත්වය ගැන අපි කතා කළා. ඔව්. නංගිත් එතකොට රඟපාන්න රඟපාන නාට්‍යවලත් රඟපෑවා. එහෙම ගොපුළු හඬ එතකොට ආදරයයි කරුණාවයි ගාමිණී ෆොන්සා එක සමග පළවෙනි සැරේ රඟපෑවා. ක්ලැරිස් ඩිසිල්වා විජයරත්න වරකොඩ මහත්මියගේ ප්‍රථම චිත්‍රපටියේ එක ඒ වගේ චිත්‍රපටි ගොඩක රඟපෑවා පුංචි නිළියක් හැටියට. ඉන්ද්‍රානි පෙරේරා, මල්ලිකා පෙරේරා සහ අයිරාංගනි. ඒ කියන්නේ අපි වේදිකාවට එනකොට කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපි ඊයේ පෙරේදා නැසී ජීවිදීල් ප්‍රමහත්මයේ කලාපලේ අපි හිටියා. ඉතින් අපිට සාමාන්‍යයෙන් දැනුමක් තිබුණා. නාට්‍ය කියන්නේ මොකද්ද? චිත්‍රපටය කියන්නේ මොකද්ද? මේ හැමදේම ගැන අපිට පොඩි දැනුමක් තිබුණා. කවුරුත් මේක දැනන් හිටියද දැනගෙන ඒ ගැන කතා නොකිරුවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් අපි වේදිකාවට අපිට ගීත ගයන අඳගානකොට අපි මේ සියල්ලම කරලා ඉවරයි. එතකොට තමයි අපි වේදිකාවේ ඇවිල්ලා තුන් සොහිරයන් හැටියට ගීත ගායනා කරේ 1969 දෙසැම්බර් 31 වෙනිදා ටප්‍රබේන් හෝටලේ. එතකොට තිබුණේ ඒ හෝටල් වල පමණයි. සිද්ධිය 31 වෙනිදා. 31 වෙනිදා මොකද වුනේ? ඒක ඩාන්ස් එකක්. ඔව්. ඒ ඩාන්ස් එකේදී අපි තුන් දෙනා ගීත ගායනා කරා තුන් සොහිරයන් හැටියට. ත්‍රි සිස්ටර්ස් හැටියට. ඔව්. හැබැයි ওই කතාව ජෙනරල් වික්‍රමසූරිය මහත්මයා අතහැරියේ නැහැ. ඔව්. එතුමාගෙන ආව ඔන්න ත්‍රි සිස්ටර්ස්ලා ගීත ඇටියකට. මේ මගේ අතේ තියෙන්නේ ඔබේ ත්‍රි සිස්ටර්ස් නමින් ආපු මුල්ම ගීත ඇටිය. ඔබ සොයනා කලු කෙල්ල මමයි. ඔව්. ඔබ සොයනා කලු කෙල්ල මමයි. ත්‍රි සිස්ටර්ස් ඉන් හාමිනි. ඔව්. කලු කෙල්ල මමයි. අක්කල නංගිලා ආදරය කරන්න දන්නේ නැහැ. ඔව්. රන් කුරුල්ලා. ඔව්. CHB 8 කියන ඇටිය. ඩබල් නොට් 8. ඔව්. ඩබල් නොට් 8. කලු කෙල්ල මමයි. ඔව්. වික්ටර් දලුගම සංගීතවත් කරේ හේමශ්‍රී දල්විස් මහත්මයා ලිව්වේ. ලිව්වේ. කොටසක් ගැව්වේ නැත්නම් මෙතන ලොකු අඩුවක්. දැන් කලු නෑ. නෑ මම හිලු කරේ කියන්න. අපි අපි පොඩි කොටසක් මුමුණමු. නිත්‍ය ගරන්තර යුනතයි තුල්පිතින් ආදරු වලට සමයි මගේ හද ඔබීස යහනතයි ඔබ සොයන කලු කෙල්ල මමයි. ඔබ මේ ගීත ගායනා කරන අතරතුරේ මගේ හිත ගියේ ත්‍රී සිස්ටර්ලාගේ රූපකාය. ත්‍රී සිස්ටර්ස් මගේ අතේ තියෙනවා තුන් දෙනා මේ ඉන්න විදිය නේද? අපේ රසිකයන්ට මේක පෙන්වන්න ඕන. මේ මේ මේලේ මේ CHB 8 එකේ ආවෙත් මේ වගේ ඡායාරූපයක් උඩට නේද? ඊට පස්සේ මේ සූර්ය රෙකෝඩ් එකෙන් මේ ඔක්කොම එකහ ගොල්ලා මෙහෙම පසුකාලීනව ඉදිරිපත් කළා. ඉතින් මේ කාරණා මේ අපිට තියෙන අර සඳ කුමරි කියන ගීතය. ගීතය. කොච්චරද කියනවා නම් මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමන්ගේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය කියන කෘතියේ ලොකු ඉඩක් ඔබතුමීලට ලබා දීලා තිබෙනවා. ඔව්. ඒතකොට මේ මේ කෘතිය මම හිතනවා කණ්ඩායම් සංගීතය පිළිබඳ බොහොම විමර්ශනාත්මකව ලියවෙච්ච කෘතියක්. මේ අවසාන කොටස් ඇතුලේ මම දැක්ක මෙදී දැන් මේ ඉන්නේ ලංකාවේ සහෝදරයෝ හතර දෙනාගේ කණ්ඩායම ධර්මරත්න බ්‍රදර්ස්. ඒතර මේ ඉන්නේ සහෝදරියන් තුන් දෙනාගේ කණ්ඩායම ත්‍රී සිස්ටර්ස්. ඒතර බලන්න ඔබ පසුකරලා තිබෙන කඩේම මේ රටට හරි වටිනවා. වටිනවා.
අපි ඒකයි කිව්වේ ඔබ පොප්ලොවේ ගීලොවේ රැජින කියලා. හරි. මේ ගීත නිර්මාණ කොයි විදිහට කළත් අපි දකිනවා මේ ගීත මංකොල්ල කරනවා. ඔබේ ගීතත් එහෙම ලක්ුණාද? මංකොල්ල කරනවා. ඒක ඉතින් පුරුද්දක්නේ අපේ. හරි ලේසි. කියන්නේ දැන් උසුරවීර සින්දුවක් කියලා ජනප්‍රිය වුණොත් ඒක මං අරන් ගියොත් එතකොට තමයි ඒක වටිනාකම තේරෙන්නේ. මම හිතන්නේ අලුතෙන් එන මම ගායිකාවක් නම් මම හිතන්නේ ආ ඒනම් ඒ සින්දුව මං කිව්වොත් මම ජනප්‍රිය වෙනවා කියලා. නමුත් එයා දන්නේ ඒ ගීතය අරගෙන ඉවලට ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් පසු කාලෙක ඒ ජනප්‍රියතාවය එහෙම පිටින්ම බැහැලා යනවා. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් සොරකම් කරපු ගීතයක් තමන් ගායනා කරලා තමන් ප්‍රසිද්ධියට පත් වුණාට ඒ ගීතේ කවදාවත් ඒ පුද්ගලයා ගැව්වා කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ අර පරණෙක් කෙනා ගැනම තමයි. ඒක ඒගලන්ට අමතක වෙලා ගිහලා ඊට වැඩිය මං ආසයි. මං අලුතෙන් එන හැමෝටම කියන්නේ කරුණා කියලා තමන්ගේ පුංචි නිර්මාණයක් හරි තමන්ගේ කියලා අලුතෙන් දෙයක් කරන්න. එතකොට ඒක ජනප්‍රිය වුණාම කොයිතරම් වටිනාකමක් තියෙද කියලා අහන වේදිකාවට ඇවිල්ලා ඒ ජනප්‍රිය ගීත ගායනා කරනකොට ඉතින් හුඟ දෙනෙක් සොරකම් කිරීම හරි ලේසි. මේක මේ තියෙන දෙයක් ආ මේ කැසට් ටික මේක හරි ජනප්‍රිය මම මේක කියාගෙන මේ යනවා කියන තමයි හිතන් ඉන්නේ. හරි ලේසි. ඔබ ඔබගේ ගීතවලට තනු නිර්මාණය කිරීම ගැන සලකපුවාම එක පැත්ත කෙරෝලකින් ක්ලැරන්ස්කින් පටන් ගන්නවා. අනිත් පැත්තේ අමරදේව කේමදාසයන් ආචාර්ය කේමදාසයන් දක්වාම විහිදෙනවා. මේ අතරතුර හිටපු කණ්ඩායම ගැන අපි චුට්ට මතක් කරමුද? කණ්ඩායම කියන්නේ සංගීත අධ්‍යක්ෂවරු හැමෝම කියන්නේ සොයිසා ස්ටැන්ලි පීරිස් කොයිතරම් ගීත නිර්මාණය කළා තියෙනවද? මිල්ටන් පීරිස් මහත්මයා කොයිතරම් මේ මිනිසුන්ගේ හදවත් තුළට යන ගීත කොයිතරම්ක් නිර්මාණය කළා තියෙනවද? තිලිනේ නෙසින් වගේ වර්නන් පෙරලා ලියපු ගීත මේ හැම ගීතයක්ම මිනිසුන් අතරට ගියා. එතකොට ක්ලැරන්ස් ගීත ලිව්වට අමතරව තව ගීත ලියපුවද බිය? නැත්තම් කී දෙනෙක් ගීත ලිව්වද? ප්‍රේම කීර්ති දල්විස් මහත්මයා, KDK ධර්මවන්දන මේ වගේ, කරුණාරත්න අබේසේකර, රත්න අබේසේකරයන් මේ වගේ හුඟ දෙනෙක් ගීත ලිව්වා. ඒ විතරක් නෙමෙයි මම ආගම පිළිබඳ ගීත ගොඩාක් ගායනා කරලා තියෙනවා. ඒ වගේ ගීත ලියපු අය කොයිතරම් රසවත්. උපාලි ධනවල විද්‍යාන මහත්මයා කොයිතරම් රසවත් ගීත ඒ වගේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඔබ මොනතරම් ගීත ඇටි ලේබල් සඳහා ගීත ගායනා කළාද? මම අපි පෙන්වුවේ සූර්ය රෙකෝඩ් එක විතරනේ. ඈ දැන් ඊට අමතරව ඇටි ලේබල් කොච්චර තියෙනවද ඔබ? මම හිතනවා ඒ කාලේ අපි උදේට සින්දු 12ක් ඇටි ගත කරනවා එක ස්ටුඩියෝ එක. ඊළඟට ආයේ හවස තව 12ක් ඇටි ගත කරනවා. දැන් මේ තියෙන්නේ මధుර කියලා ලේබලයක්. මේ මధుර ලේබලිය තමයි ඔබේ තියෙන්නේ මේ සංගී ගීතය ජේසු බිලින්දා. එතකොට මේ මధుර ලේබලේම අඩංගු වෙලා තිබෙනවා තව ඉතාම ජනප්‍රිය ගීතයක් ඔබ මවෙත ගෙන. ජේසු බිලින්ද ලිව්විත් කරනවා තමයි සිකරනවා. එතකොට මේ ගීත අතරේ තියෙනවා ජෙම්ටෝන් ලේබලේ. ජෙම්ටෝන් ලේබලේ මේ දුහුළු මලක් චිත්‍රපටේ ඔබ ගීත ගායනා කළේ නෑ කියලා මතයක් තිබුණා. පස්සේ නීත නන්දු මහත්මිය කතා කරලා කිව්වා නෑ චිත්‍රපටිය අන්තිම වෙච්ච කාරණාවක් කියන්නේ. ඔව්. එතකොට එතනදී ඔබ ගායනා කරපු මේ ඉස්සෙල්ලම මගේ ගීත හතරක් කරා. ඒ කියන්නේ හා හොරේ, මතකයේ ඇසුරෙන්, සිරිකත වැඩියා, එදා තරම් මගේ සිතේ. මට අඳුනලා දුන්නේ විජය කුරයා මහත්මයා. ඔව්. ඉතින් ඔය වගේ පෙන්වන්න නම් තව ගොඩක් දේවල් තියෙනවා. ඒ තැටි ටිකත් අපි පස්සේ වෙලාවක ආයෙ පෙන්නමු. මේ මුල් යුගයේ වෙනස් වීම අතරේ අර එක තැටියක් ආවා IMI කියලා මට මතකයි. ඔව්, ඒ කියන්නේ ඉන්ද්‍රාණි මල්ලිකා ඊරංගණි කියන්නේ. ඒ කියන්නේ ওই තුන්දෙනාගේ නංගල මුල්ලකෝ. මුල්ලකෝ. ඔව්. ඒකවද නිෂ්පාදනය කළේ? ඒක අපේ තාත්තා කරේ. ඒ IMI. මේ කතාවේ ඉස්සරහට අපි යන්. එතනින් තමයි අපිට හම්බෙන්නේ ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය, ප්‍රේම කීර්ති අල්විස්ගේ පද සංකල්පනාව, මට මතකයි කියන සංකල්පය. ඔව්, ඒක මං හිතන්නේ තැටියකට කියපු ගීතයක්, මට මතකයි කියන ගීතය. මං හරි ආසයි ඒ ගීතයට එදා ඉදලම. මං දන්නේ ඇයි කියලා, ඒ ගීතේ පදපෙළටත් මං ආසයි, තනුවටත් ගොඩාක් ආසයි. මම ගයපු ගීත හැම එකටම මං ආදරේ. නමුත් අර පුංචි ගීත පොඩ්ඩක් හිතේ කාවැදෙන
ගතියක් තියෙනවනේ අන්න ඒ වගේ. අද අද මේ ගීත ගායන්න තෝරා ගන්නකොට ඔබ කියනවා මම ගීත ගායනා කළා ඇති මේ උරේෂලා. එතකොට මේ හිරන්නේලා මේ ගීත ගායනා කරනවා. වෙන වෙන කෙනෙක් ගායනා කරනවා අහගෙන ඉන්න ඉඳලා හිටලා. හැමතිස්සෙම මම කියන එක නේ කියන්නේ. ඉතින් ඉඳලා හිටලා කවුරු හරි කියනකොට එයාගේ ශෛලිය කියනකොට ඉතින් පොඩි වෙනසක් තියෙනවානේ. ඒකනේ. ඒකනේ. සමහර වෙලාවට මේ හැම ෂෝනරයක්ම අර ලංකාවේ පොප් ගායන රජිනගේ ආభాෂයෙන් ආපු හඬවල් වෙන්න පුළුවන්. මත මත කයිදුර ඇත අතීතක ඔබ හමු පෙර ආත්මය. මත මත කයි සීතල දවසක මහ මැසි වසිනා රාත්‍රිය. ඇත්තම මට මතකයි ගීතය අපි අහන් ඉන්නකොට දැන් ඔබ බලන්න මේ හඬ කාගේද කියලා. ඒ හඬ අපේ ඉන්ද්‍රාණියක්කගේ පුතාගේ. ඔව්. නිමේන්ද්‍ර. නිමේන්ද්‍ර. මම කැමතියි ඒක ගැන කතා කරන්න. ඔව් නිමේන්ද්‍ර. දරුවෝ සංගීතයට තියෙන දායකත්වය. එහා පොඩි කාලේ ඉඳලම ගීත ගායන කරන මම පුංචි කාලේ මට ඇහුණ හීනි කටහඬක්. මම දන්නේ මෙයාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා. පස්සේ ටිකක් කල් ගියාම මට තේරුණා මේ නිමේන්ද්‍ර තමයි මේ ගීත ගායනා කරන්න කියලා ටික ටික. ඊට පස්සේ මම පොඩි තැටියකට අපි ගීතයක් ගායනා කරා පුතු පොඩි කාලේ මගේ අතින් වරදක් වූ හින්දා කියලා. ඉතින් ඔහොමම ගිහලා කීපයක්ම ඒ වගේ පුංචි පුංචි ගීත ගායනා කරා මා සමග. ඊට පස්සේ සමිත මුදුන් කුටුව සමගත් මොනවා ධම්මේ අකුරු ජාතියක් කිව්වා. ඉතින් පසු කාලෙක ඉතින් එතකන් එයා මේක ප්‍රධාන පිළේ දෙයක් කියලා හිතුවේ නැහැ. නමුත් ගීත ගායනා කරා. කොච්චර වටිනවද? දැන් ඔබ ඔබ ඒ දැන් ඔබේ මට මතකයි ගීතේ අඩංගු වෙලා තිබුණු තරංගාලේබලේ සංගත තැටිය තමයි මේ මගේ අතේ තිබෙන්නේ. එතකොට මේ මයුරි කියන තැටියට තමයි මේ ගීත පසු කාලීනව තාක්ෂණය සමගින් එකතු වෙලා ආවේ. මෙහි ඉතාම ජනප්‍රිය ගීත සමුච්චයක් අඩංගු වෙලා තිබෙනවා. හැබැයි දැන් ඔබේ මේ ගීත පිළිබඳ කතා කරපුවම දැන් අර පෙන්නපු නැති තැටි කීපයකුත් තිබුණා. මේවා මේ මේ පෙන්වන්න ඕනේ මේ ලෝටස් තැටිය. ඔබේ තිබෙන ඥාතිත්වය ඊළඟ තැටියේ කොටසක් තියෙනවා ඔබට වග කියන්න.
මේ මියුරු කියන ලේබලේ මේක මම ඉදිරි සරද්දසනායක මහත්මයා මහත්මයා කරන ලද ලේබලයක් ඔන්න මෙහි තිබෙනවා ඉහළම ගීතේ පවුරු වලල්ලක් බඳලා ඒක මම ඉදිරි ඔබේ එනස්ලිගේ යුග ගීතයක් හැටියට ඉතාම විශේෂ ගීතයක් සහ මේ වටිනාකමක් තියෙනවා මම ඒ ගැන කතා කරන්න කැමතියි ඔව් මහචස්සුනිලාරියත් මහත්මයා ලියපු ගීතයක් පවුරු වලල්ලක් බඳලා ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා මං හිතන්නේ සරද්දසනායකන් පළවෙනි වරට ගීතනු නිර්මාණය කර ඇනස්රිමාලවලට පළවෙනි වරට ක්ලරස්ගේ මිදිලා ඉතින් ඒ වෙලාවේ මේ ගීතය නිර්මාණය වුණා ඒ වගේ මේ ගීතය මිනිසුන් අතරට හරික්මන්ට ගියා පවුරු වලල්ලක් කොටසක් පොඩි වෙනසක් ඇනස්රි කරේ නමුත් ඒ වෙනස මිනිස්සු අතරේ හුඟක් රැඳිලා ගියා මතක් කරන්න බැරිද අපිට මේ වෙලාවේ පුළුවන් ඔබ කැමති කියලා මම හොඳින්ම දන්නවා ඔව් පවුරු වලල්ලක් බැලලා සතර අතේ අවික මුරුසි බලන් යොදරා පවුරු වලල්ලක් බැලලා මං එනවා මුරකාව අතරින් මිදෙලා පවුරු වලල්ලක් බැලලා මේ ගීතේ නැවුම් බව අදටත් අපිට දැනෙනවා ඔව් අපේ රසිකයෝ මේ ගීතත් එක්ක මොනතරම් රසවත් වෙන්නේ නැද්ද? දැන් මගේ අතේ තිබෙන තවත් ඇටි ලේබලයක් තමයි ආටික් රෙකෝඩ්. ඔව්. මම කැමති මේ රෙකෝඩ් එක ගැනත් කතා කරන්න. ඒකේ මං හිතන්නේ මං කිව්වේ කල්පනී දුවනේ. කඳුලින් දෙමිලා. ඔව්. ලපලු සෙවනේ එක දවසක්. එක දවසක්. එක දවසක් හොඳයි නේ. එක දවසක් හොඳයි නමුත් මං ආසයි ලපලු සෙවනේ ගීතයටත් මං ආසයි. එහෙනම් ඔබේ ආසාවට අපි ඉඩ දෙනවා. ලපලු සෙවනේ ලගුම් මර්ගෙන් උඹත් සමගින් තනි වෙලා සුරත සුරතේ තබා දුරු වදන් නැත අද ගුළු වෙලා විශේෂයෙන් කල්පනී දුවනි ගීතය ගැන මං කියන්න ඕනේ කල්පනී දුවනි ගීතය අපි තැටිගත කරනකොට කල්පනී හුඟක් පුංචි. ඉතින් තැටිගත කළා ඔක්කොම ගීතය අපි අහගෙන ඉන්නකොට දැන් රෙකෝඩ් කළා ඉවරයි. ඉතින් කල්පනී ස්ටුඩියෝ එක ඇතුලේ ඉඳන් හයියෙන් හිනා වුණා. එතකොට ඒ නාව තියෙනවා මේ පරිගණක කිරීමට. ඔව් එතකොට ක්ලරන්ස් කෝ අන්න පොඩි එකේන හිනා වෙනවා. ටක් ගල ගන්න රංජි කියලා රංජි. දැන් මේ කල්පනී කියන කාගේ දුවද? අජන්ත විජේසේන මහත්මයාගේ දුව. නිෂ්පාදකයාගේ. නිෂ්පාදක. ඔව්. එතුමාගේ දුව. ඉතින් මේ ටක් ගල හිනාව ගත්තා. ඉතින් කවරදාවත් මම මේ කල්පනී දුවනේ ගීතය නැවත ගායනා කරන්න කැමති වුණේ නැහැ. මොකද මේ හිනාව මට නැවත ගන්න බැහැ. ඒ නිසා. ඉතින් මම වාසනාවයි. මොකද මේ ගීතය මේ විදිහටම අහන්න වාසනාවක් නේද? වාසනාවක් තියෙනවා. නේද? ඒකට ගුවන්විදුලියේ මට මතකයි හුඟක් වැඩසටහන් වල ගීත ඉල්ලීම් වලට ওই ගීතය ප්‍රචාරය වුණා. මේ තවත් ලේබලයක්, ෂාන්ස් ලේබලයක්. ෂාන් ෂාන් හැවිලා සංගීත අධ්‍යක්ෂකවරේ මගේ සැමියාගේ හොඳ යාළුවෙක් ෂාන් ෂාන්ගේ චිත්‍රපටි වලත් ගීත ගායනා කරා මමයි මිල්ටන් මලවරජ් මහත්මයයි ඔහු තවත් ගායකෙක් මගේ ජීවිතේ අඳුනලා දෙන්න ඕනේ මගේ ළඟ මිතුරෙක් වගේ හිටියේ මිල්ටන් ඉතින් අපි ගොඩක් චිත්‍රපටි වල ගායනා කරා මිල්ටන් මමයි ওই ෂාන්ගේ ලේබල් එකෙත් මං හිතන්නේ අපි දෙන්න ගීත ගායනා කළා තියෙනවා මේකේ තියෙනවා අර කංකම්බුරු සින්දුවයි ඔව් ඔලින්ද කැලි ඔරෙන්ද කැලේ හිමිදිරි කොච්චර ජනප්‍රියද නේ ඔව් කොටසක් ගන්න ඔලින්ද කැලේ ඔව් ඔලින්ද කැලේ හිමිදිරි ඔලින්ද නෙලා තව මතකයි පැලඳුව හැටි මාන ගොතාලා පුරුන්දු නැටි මතකද ඔබ දිවරාලා නැතිවද තව රත්තරෙන් මානි සතාලා ඉතම් මරනම් හැබැයි මේ මොන විදියට මේ ගීත ගායනා කළත් ගුවන් විදුලිය ඇතුලේ තහනම් වෙච්ච මේ වගේ තැටි තිබ්බා ඉන්ද්‍රාණි අක්කගේ මං හිතන්නේ මේ අපි කරා තැටියක් අපි තාත්තගේ හොඳ දූලා රුහුණු බිමේ කතරගමේ මේ වගේ ගීත හතරක් ඉතින් එතකොට කවුද ඇතුලේ ඉන්නවනේ ඔය ප්‍රධාන පෙළේ අය ඇතුලේ ඉතින් අර චෑම්මලන්ට කිට්ටු වෙලා සමා වෙන්න එහෙම කියනවනේ කිට්ටුලා ඉන්න අය එතකොට කිව්වා මේ මේගලන් ත්‍රී සිස්ටර්ස්ලා ගායනා කරලා තින්නේ මේ ගාමිණි ගැන මේ මේ අපි තාත්තගේ හොඳ දූලා කිව්වේ ගාමිණි දිසානායක මහත්තයාට කියලා. පස්සේ අපේ තාත්තා ගිහින් කිව්වා මේ කලාව කියන්නේ ඒගලන් මටයි කිව්වේ මේ සින්දුව කාටවත් නෙමෙයි.
මගේ ගැන කතා කරේ. ඒක නිසා මේක ලොකු වැරදීමක්. කවුරු හරි ඔබතුමන්ලට ලොකු වැරදි අදහසක් දීලා තියෙනවා. ඒක නිසා කරුණාකරලා මේක මේ විදිහට මේ ගීතවලට සලකන්න එපා කියලා. ඒක ගීතේ ලිව්වේ කන්නරත්න අබේසේකර මහත්මයා. ඔව් ගීත හතරම ලිව්වේ. සරත් දසනායක තමයි සංගීතය නිර්මාණය කරේ. ඒ ඕකේ දෙමළ භාෂාවෙන් ඒයි මනෝහරණුත් ගීත හතරම ලිව්වා ඒ විදිහටම. ඒ විදිහම ගායනා කරා. මොකද ගේ ඒයි මනෝහරණ හොඳ සිංහල දන්න කෙනෙක් අද ජීවිතුන් අතර නැතුණත් එයා වාඩි වෙලා ওই ගීත හතරම දෙමළෙනුත් කිව්වා. දැන් ගුවන්විදුලියෙන් කණ්ඩායම් සංගීතය ටික ටික ගැලවිලා යනකොට ඔව් දැන් ඒ තියෙන තත්වයන් එක්ක දැන් ඔබලගේ මේ ගීතවල පැවැත්ම පිළිබඳ මොකද්ද දැනුනේ? පැවැත්ම ගැන දැන් මිනිසුන් අතරට ගීත ගිහිල්ලා ඉවරයිනේ. ඉතින් අපි දන්නවා මේ ගීත හැමදාම තැටි තියෙනවා හුඟ දෙනෙක් අතරේ. ඉතින් මේ ගීත උන් අතරේ හැමදාම තියෙයි කියලා මට හැඟීමක් තිබුණා. නැත්තේ නෑ. මේ ගීතේ විශේෂයි. මතකයේ ඇසුරෙන් අම්මා ගැන 1965 වෙසක් පොහොය දවසක ඔබේ අම්මා නැති වෙන්නේ. ඔව්. වෙසක් පොහොය දවසේ. ඔව්. එදා මම හිතුවේ නෑ ඉතින් එච්චර මේ ඇයි මිය යයි කියලා හිතුවේ නෑ. ඒ කියන්නේ 69 ත්‍රී සිස්ටර්ස් වල දකින්න අම්මා හිටියේ නෑ. ඔව්. නමුත් සාමාජ චිත්‍රපටයේ 75 පෙන්නනකොට තමයි මම මට සාරේ අඳින්න කිව්වා අම්මා. එතකොට ගෝ බලන්නකෝ මගේ කළු කෙල්ල අද සාරිය ඇඳලානේ කියලා කිව්වා. එහෙමත් කිව්වා. අපේ අක්කයි මායි සාරිය ඇඳලා අපි පොඩි නංගි සාම චිත්‍රපටි පොඩි රෝලයක් කරා. ලියෝනි කොතලාවල මහත්මිය කවදා හරි හම්බුනාම කියයි. මේ අපි ඉතින් ප්‍රීමියර් ෂෝ එකට ගියා. මතකයේ ඇසුරෙන් වචන ටික ක්ලැරන්ස් ලිව්වේ. දැනගෙන ලිව්වේ. ඒ කියන්නේ අම්මා ගීතය අර මං කිව්වේ හා හා හොරේ අම්මා ඒ තැටියට තමයි ගීතය ලිව්වේ. ඒ මතකයේ ඇසුරෙන් ගීතය ඔබටත් වඩා හුඟක් සමීපයි. අද මෙතන ගීත ගායනා කරපු හිරන්නටත් වටිනවා. ඔබේ ඔබේ අක්කා සහ දියණියගේ වයසත් එක්ක බලපුවාම ඔබ අක්කා මැරිලා අක්කා මැරුණේ එයාට වයස මාස 11යි. එයාට මතකක් නැහැ අක්කා ගැන. ඒකයි. අක්කා මොකක් නිසාද නැති වුණේ? එයාගේ ඔළුවේ නහරයක් පුපුරලා. ක්ෂණික මරණය. මතකයේ ඇසුරෙන් ගීතය ඉන්ද්‍රාණි අක්කලට එතකොට හිරන්නේ අදිනියලන්ට විතරක් නෙමෙයි මේ රටේ සමස්ත අම්මාගේ සෙනෙහස විඳින්නට නොහැකි වෙච්ච හුඟක් දිනෙකට මේ මොහොතේ කාල්පනිකව විඳින හුඟ දිනෙකට මතකයක් සුන්දර මතකයක්. ඒ වගේම ෂෙල්ටන් වීරරත්නයන් මම විවාහ වෙච්ච දවසේ ලිව්ව ලස්සන ගීතයක් එයා මේ වැස්ස තෙමිති මේ යනකොට ඒක ලියලා තියෙන්නේ. බොළඳ වීයේ බහ තෝරන සමයේ මා හැර ගිය ප්‍රිය මෑණියනේ ඔබ සිටියා නම් තුටුසයුරයද කිමෙදෙනු මා සිහිනෙන් දකිමි. ඒක චෙල්ටන් වීරරත්න ලිව්වේ ක්ලැරන්ස් ජයවර්ධන තනුව ලිව්වේ. ඒ වචන ඒ පදපෙළ ඒ වෙලාවේ කොහොම ලියුණාද කියන්නේ මට තේරෙන්නේ නැහැ. මේ අම්මා ගීතය වගේම උඹ දෙනෙක් අතරට ගිය ගීතයක් තමයි ඒක. ඔබේ අම්මාත් එතකොට හිරන්යාගේ අම්මාත් චෙල්ටන් අයියත් ක්ලැරන්ස් අයියලත් මේ හැමෝම දැන් අපි අතර නැහැ. හැබැයි මේ ගීතය තාමත් අපි විඳිනවා. ඒ නිසායි දේවිකා අපි මේ ගීතය ලස්සනට ගායනා කරන්න ඕනේ. Thank you.
මේ ගීතේ ළඟ තාමත් නතර වෙනවා. නතර වෙන එක හේතුවක් තියෙනවා. ඔව්. ඔබ ඔබේ ස්වාම පුරුෂයාගේ මේ තැටි කම්පැනි එක ලෝටස් එන්ටර්ටේන්මන්ට් වලින් ඒ කාලේ පටන් ගත්ත පළවෙනි තැටියේ 001 තැටියේ ආහා හොරේ පළවෙනි ගීතය දෙවෙනි ගීතේ අම්මා. අම්මා. එතකොට මේ ගීතේ ලිරික්ස්, මෙලඩි, මියුසික් අරේන්ජ්මන්ට් ඇන්ඩ් ඊළඟට සඳහන් වෙලා තියෙන ඔකෙස්ට්‍රේෂන්. ඔකෙස්ට්‍රේෂන්. ඔව්. බයි ක්ලරන්ස් විජේවර්ධන. ඔව්. මුන්නතරම් පැහැදිලිව මේ විස්තර අඩංගු කරලා තියෙනවා. අඩංගු කරලා තියෙනවා. ක්ලාරන්ස්ගේ මේ තනුව ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ ඔබට දැනුච්ච තනුත් එක්ක. මේ තනුව කියන්නේ මට මුලදී මේ තනුව හතරම තෝරලා තියෙන්නේ ජේම්ස්යි විජේකොරයා මහත්මයා. ක්ලාරන්ස් තනු ගොඩාක් හදලා තිබුණා. ඒ හතරෙන් හතරක් තෝරලා ওই තැටියට අරන් තිබුණේ. ඒ කියන්නේ ඒ කාලේ එහෙම නිදහසක් තිබුණා. එහෙම නිදහසක් තිබුණා අපිට. ඉතින් මේ ගීතය වාදනය කරනකොට මං හරියෙන් හයියෙන් අඬා වැටුණා. මට ගීතේ ගායනා කරන්න බැරි වුණා සෑහෙන කාලයක්. ඉතින් ගෙදරට වෙලා ඕක කියලා තමයි පසු කාලෙක තැටි ගත කරනකොට එක කඳුලක්වත් වැක්කරෙන්නේ නැති වෙන්නේ ගීතේ ගායනා කරන. කියන්නේ ඒ තරම් මං අඬා වැටුණා ගීතය අහලා. ඒ වචන ටික පද පෙළ මං මට හිතා ගන්න බෑ ක්ලරන්ස්ට කොහොම මේ වගේ පද පෙළක් ලියා ගන්න පුළුවන් වුණාද කියලා. එයා හරියට මිනිසුන් අතරට ගියේ ඔහුගේ ලස්සන මේ පද පෙළ නිසා මිනිසුන්ගේ හදවත් තුළට ඔහුට ඇවිද ගන්න පුළුවන් කම තිබුණා. මට වෙලාවකට හිතෙනවා ඉන්ද්‍රානි පෙරේරාගේ වටිනාකම් ඒ යුගයේ හරියට සොයාගත්තේ නැද්දෝ කියලා. අපි දැන් පසුවිපොරක් පමණක්ද මේ කරන්නෙත් කියලා. මොකද ඔබේ චිත්‍රපට පසුබිම් ගීත ඉතිහාසය අපි චුට්ට හාර උස්සලා බලන්න ඕන. ඔව්. මං කැමතියි ඒ ගැන ඔබ කතා කරන්න ඕන. සදාහටම ඔබ මගේ චිත්‍රපටයේ තියෙනවා පෙම්බස නැහැ නේද? හරි ලස්සන රහ සින්දුවක්. එහෙනම් සෝම්පාලි ඊරලන්ද මේ ලියපු. ඒ මහත්තයා කතා කරනවා මට නිතරම වාගේ. ඒ මතකයන් තාම තියෙනවා. ඔව්. චිත්‍රපට පසුබිම් ගීත ගැන කතා කරන්න බැරිද පෙම් රස වැහෙන ගීතෙන් පොඩ්ඩක් මුමුණන්න. පෙම් රස වැහෙන මංගල ගීතේ ජීවිතේ මතු රස වැහෙන ආදර නැකත ළඟාවේ නිල් වන පියසේ පුංචි කැදල්ලේ ආදරේ දෙතුලක කීසලේ උපන්නේ හැඩට වැඩට හරි සූර්යෝ කියලා. හැබැයි ඔබ ගායනා කළා ඇන්ජලින් එක්කලා හැඩට වැඩට හරි සූර්යෝ. අපිත් කොළඹ කියලා. ලස්සන කෙල්ල චිත්‍රපටේ. ලස්සන කෙල්ල චිත්‍රපටේ. ඒ වගේ ගොඩක් ගීත චිත්‍රපටවල ගායනා කළා තියෙනවා හුඟක්. ඇත්ත පහේ දැන් අපි කලින් අහපු තරංගා චිත්‍රපටයේ දේවානන්ද වෛද්‍යසේකර සමග ගායනා කිරීම. ඒක විශේෂ අවස්ථාවක්. එතකොට මේ සැනකෙල චිත්‍රපටේ සමනල රෑනක්සේ කාලේ යන නිසා මම මේ හැම එකක්ම කියව ගන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් කරුණාරත්න අබේසේකරයන් ලිව්ව පැට්‍රික් දිනපිටිය සංගීතවත් කරපු මිල්ටන් මල්ලවාරච්චිත් එක්ක ගායනා කරපු ඉතාම ලස්සන ගීතයක්. ඒක මගේ ජීවිතය අමතක වෙන්නේ නැති ගීතයක්. ඒ මොකද සමනල රෑනක්සේ මම මිල්ටන් සමග ගායනා කරා. ඊට පස්සේ රනිල් සමග ගායනා කරා. පසු කාලයක පවන් සමගත් මට ගායනා කරන්න අවස්ථාව හම්බුණා. මට ඒ වෙලාවේ හිතුණා මිල්ටන් උඩින් ඉඳන් බලන ඇති දැන් කනේ අපේ පවුලේ අය කොහොමද ඉන්ද්‍රාණි කියලා හිතලා ඇති. එතකොට 3 sisters කණ්ඩායමත් ඔය වෙස්ගත්තු චිත්‍රපටයේද නේද? මාගම සේකර ලිව්ව පොත. ඔව්.
ඒ වගේ තැන් තිබුණා. හැබැයි මං ඔය ඔක්කොම අතර යනවා අහපහු 75 සිකුරුලියා ගාවට. සිකුරුලියා චිත්‍රපටි. ඔ ක්ලෙරන්ස් හම්බෙච්ච මුල්ම චිත්‍රපටි. ඊය තමයි සිකුරුලියා මං හිතන්නේ. ඒ ගීතයේ චිත්‍රපටි මං ජෝතිපාල සමග යුග ගීතයක් ගායනා කරා. වසන්තේ මල් කැකුලයි ගීතේ ගායනා කරා. ඉතාමත්ම අදටත් මං ඒ ගීතය මගුල් ගීයක හැරිලා කිව්වොත් එහෙම ඔක්කොමලා වයිදිය බලනවා. ඒ කියන්නේ ඒ තරමට ඒ ගීතය මිනිස්සුන් අතරට ගිහිල්ලා තියෙනවා. දැන් ගීතයක් ගැන කතා කරද්දී එහෙම වෙනකොට සුරවීර මට මගේ ගැන නෙමෙයි ආඩම්බර හිතෙන්නේ. මට ක්ලරන්ස් ගැන ආඩම්බරයි. මොකද ඔහුගේ ගීතය කරුණරත්න අබේසේකරයන්ගේ පදපෙළ මේ ඔක්කොම මේ අය අතරට ගියා කියන එක හැඟීම තමයි මට මතක් වෙන්නේ. මුල් පද පහකට තනු දිනනවා කියන්නේ. දැන් සාමාන්‍ය ගීතයකට පද හතරක් එක්කලා නේ ගණදුනු යන්නේ. දැන් ඔබේ ගායනා කරන වසන්තේ මල් කැකුලයි දසන්තේ නලරැල්ලයි මගේ ගෙලේ හරසොල්ලයි ඔබේ net කැලුමින්ලයි අදත් මගේ අතින් නැල්ලයි. වසන්තේ මල් කැකුලයි ගීතය දැන් ඉන්ද්‍රාණි අක්කා මෙතන ඉඳගෙන ඉන්න. ඔව්. ඇය ගායනා කරන වෙලාව. දැන් ඇය කියන්නේ ඔව්. අර ඔබේ ගීතමේ ෂෝනරේ කියන අර පොප් ශෛලියේ තියෙන ඉහළ හීනි කටහඬේ අද ඉන්න වටිනාම ගායන ශිල්පිනිය. ඔව්. උරේෂා රවිහාරි. ඔබ ගයන්න අපි අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. ගීතය ආගෙන ඉන්නකොට නේද වසන්තේ මල් කැකුළයි ඇතුලේ තාම මම ඉන්නේ චිත්‍රපටි රූපරාම. ශ්‍රීනිත විරසිංහ මහත්මිය මට අද වගේ මතකයි. ඒ චිත්‍රපටි රූපරාම ඉන්නවා. හරි දඟකාරයි. ඉතාම රම්මයි. දැන් ඔබේ ගීත මේ මේ ඔය පැරණි ගීත ඒ විදිහටම තිබුණු තැන් කිහිපයක් මම ඔබට පෙන්වන්නම්. දැන් කල්පනී දෝනිය ඇතුළු ගීත සමුච්චය පිළිබඳ සටහන් කරනකොට මේ සංගීතය විශේෂයි. මේ ඔබේ ගීත රසක්
අඩංගු වෙලා තිබුණා තරංගාලේ වලේ මේ කාලේ එකතු වෙච්ච ගීත සමුච්චයකුත් එක්ක. ඊළඟට මේ දැන් එවකට ඔය ස්විස්ටර්ලන්ඩ් ලේබලයක් හරහා ඔබේ ගීත සහ කණ්ඩායම් ගීත ඇතුල් වෙලා නිර්මාණය වෙලා තිබ මේ මේකේ තමයි තියෙන එක දවසක්. එතකොට ඔය මේ වගේ ලස්සන ගීත සමුච්චයක් මේ තැටිය තුලත් අඩංගු වෙලා තිබුණා. මේ මෑත කාලීනව මේ ඔබත් ඇනස්ලි මාල වෙනත් දෙදෙනා එකතු වෙලා මේ ටොප් 20 කියලා වෙලා තාම ලස්සන ගීත සමුච්චයක් එකතු වෙලා තිබුණා. ඒ බවත් අපි සඳහන් කරන්න ඕනේ. එතකොට කණ්ඩායම් සංගීතයේ විවිධ ලේබලවල ඔබේ ගීත අඩංගු වෙලා තිබුණා. ඒ රහ අපි බිඳින් සිරින්. හරි. සංගීත ශාස්ත්‍රයේ හුඟ දෙනෙක් සඳහන් කරනවා මේ ඔබ සංගීතය පිළිබඳ දැනුමක් නැතුව ආපු ගමනක් කියලා. මේ මම කියනවා ඔබ සංගීත ශාස්ත්‍රයේ කඩයිම් සහ හැදෑරීම් ගණනාවක් පසු කරපු ශිල්පිනියක් කියලා. දැන් මගේ ප්‍රශ්නෙට ඔබෙන් උත්තර. ඔබ ටිකක් හරි සෑහෙන හරි. ඔව්. ඒ කියන්නේ මුලදී මේ බටහිර ලෝකේ දෙන ඒ සංගීතය මම දැනගෙන හිටියා. මොකද මට ඉස්කෝලේදී උගන්වන්න පු එකෙන් මම ඒක ඉගෙන ගත්තා. ඒ කියන්නේ බ්‍රීත් කරන්නයි ඒ හැමදේම මම ඉගෙන ගත්තා. ලයින ලල්ගම සූරින්ගෙන් ලැබුණු. ඊට පස්සේ මම නැටුම් කරන්න ගියාම මම සිතාරේ ඉගෙන ගත්තා ලයින ලල්ගම මහත්මයා ළඟ සිතාර වාදනයට මම හරි ආසයි. ඒ සිතාර වාදනයට ආස වුණේ මම දැන් නොදැනුවත්ම හරි රවිශංකර මහත්මයාගේ ලොකු ගීත තැටියක් අල්ලාරක්ක මහත්මයා තබ්ල ගාන ලොකු තැටියක් මම අහගෙන හිටියා. ඒක ගෙදර තිබුණා. අපේ තාත්තා නිතරම ඉන්දියාවට ගියා. යනකොට අරන් එන කොම තැටි. අපි දැන් ගාක් ඉස්සර දවසක කතා කරපු වෙලාවක ওই තැටිය ගැන වා හොඳ වර්ණාවක් දුන්නා. මං ඊට පස්සේ මගේ තැටි ගබඩාවේ තිබිලා මම පෙන්වන්න අරන් ආව රවිශංකර් කියන්නේ මෙන්න මෙයා. මේ තැටිය තමයි මේ පතුරු යනකම් ඇහුවේ ඉන්ද්‍රාණි පෙරේරා කියලා. ඒ කියන්නේ මම මේ රැයට හැමදාම හුඟක් වෙලා ඕක ආගෙන හිටියට මට දැනුමක් නැහැ මේ සංගීතය ගැන කිසිම දැනුමක් නැහැ. නමුත් මම ඒකේ උපරිම රසවින්දා. ඒ කියන්නේ තබ්ලා වාදනයේ සිතාර වාදනයේ. මම හිතන්නේ එතුමාට කෙනෙකුගේ හදවතට යන්න පුළුවන්කම තිබුණා සිතාර වාදනයේ තබ්ලා වාදනයේ. එතකොට මේ ශාන්ති ගීතදේව සනත් නන්දසිරි රත්නකුමාර මහත්මයා මේ උදවිය ගැන සතන් කරනවා. ශාන්ති ගීතදේවයන් නිසා තමයි මම සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ ටිකක් කල. ඉගෙන ගන්න මාව රසවත් දැනකට ශාන්ති ගීතදේවයන් ගෙනත් දුන්නා. එපමණක් නෙමෙයි මම ඔහුගෙන් හොඳ ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම රෑ 9ට ගියත් එතුමා කඩු ගන්නාවේ ඉඳලා ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවා. සනත් නන්දසිරි මහත්මයාගේ ළඟටත් මම ගොඩාක් ආදරේ සනත් නන්දසිරි මහත්මයාට. රත්නකුමාර මහත්මයා. ඔව් රත්නකුමාර මහත්මයා නිසා තමයි අද මට පොඩ්ඩක් නොටේෂන් එකක් කියවලා බලලා පොඩ්ඩක් වෙලා අරන් සින්දුවක් කියාගන්න පුළුවන්කම තියෙනවා. අපේ ජන ගීතයේ ඉතාම හොඳ ස්පර්ශයක් තමයි පියසිරි විජේරත්න. පියසිරි විජේරත්න. ඔබ ඇසුරු කළා? ඔව්. ඒ කියන්නේ අපේ අක්කා අමරදේවයන් ළඟ ඉන්නකොට පියසිරි විජේරත්න, රවිලාල් විමල ධර්ම මේ හැමෝම ඒ කියන්නේ අමර රණතුංග, දයාරත්න රණතුංග. එතකොට මේ හැමෝම ඉගෙන ගත්තා. හැබැයි මේ සියලු කතාන්දරත් එක්ක ඔබේ මේ පරිචය ප්‍රකාශ කරනකොට හුඟක් තැන්වල ඔබ පිළිබඳ ලේබල් ලැබුණා වේග රිද්ම බයිලා ගායිකාවක් ලෙස නැත්නම් රිද්ම ඒ වගේ වේදිකාවට සුදුසු ගායිකාවක්. ඇයි මෙහෙම වුනේ? දැන් මෙහෙම වුනේ කියන්නේ මං වේදිකාවට නගින හිනා වෙලානේ. දැන් සමහරු අඳාගත්තේ ගමන් නින්නේ නැහැ මම හැබැයි වේදිකාවට නගිනකොට හිනා වෙනවා. ඉතින් හිනා වෙලා අපි කතා කරලා මම තමයි වේදිකාවේ කතා කරන්න පටන් ගත්තේ. ඉතින් කතා කරුවාමත් වෙන වෙන දේවල් මිනිස්සු කියන්න ගත්තා. නමුත් මම කතා කරලා බලා සිටින අයව මා සමග සම්බන්ධ කරගත්තා. ඒ සම්බන්ධ කරගෙන ඉතින් ඊට පස්සේ අන්තිමට තමයි වේග රිද්ම ගීත ගායනා කළා උණු සතුට කරේ. ඔන්න එතකොට මද්ද්‍රව්‍ය එතකොට මේ බීම වර්ග ඒව තිබුණේ නැහැ. ඔව්. අපේ ගීතෙන් අපි වුණම මත් කළේ. දැන් මූන්ස්ටෝන් යුගයේ ඉවර වුණා 3 සිස්ටර්ස් කතා කළා. දැන් ඊට පස්සේ ඔබ උදකලා වෙන යුගයක් එනවා. අක්කගේ මරණයෙන් පස්සේ ඊට පස්සේ තනිව ගීත ගායන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න එනවා කැසට් යුගයක්. ඔබේ ගීත 12 බැගින් කැසට් නිකුත් වෙන්න පටන් ගන්නවා. ඔව්. ඒ යුගයේ පිළිබඳ සටහනක්. ඒ යුගේ හරි ලස්සනයි. මං හරි ආශාවෙන් කරේ. ගීත තැටිගත කිරීමට මං හරි ගොඩක් කැමතියි. ඉතින් හොඳ ගීතයක් නිර්මාණය වෙලා තැටිගත කරනකොට මං ගෙදර එන්නේ ලොකු සතුටකින්. මුදලක් අපි මුදල් බලාපොරොත්තු වෙන්නේ මේ ගීත ගායනා කරේ. මේ තියෙන්නේ ඔබේ නාමයෙන් නිකුත් වෙච්ච කැසට් පාටි. දැන් සූර්ය රෙකෝඩ්ස්ලත් පස්සේ කාලෙක කැසට් ඉදිරිපත් කළා. මේ තියෙන්නේ එහෙම කැසට් එකක් ක්ලැරන්ස් ඉන්ද්‍රාණි සහ ඇනස්ලිගේ සහයෝගය ඇතුව එකතු වෙච්ච තැනක්. මෙන්න අපි අහපු ජනප්‍රියම ගීතයක් සුදු අසුපිට. ඒක වෙන සොයිස මහත්මයාගේ
නිර්මාණයක්. එතකොට මේ තියෙන්නේ තිලිනී ලිසින් කැසට් පටේ. ඒක වර්ණන් පෙර ලියපු ගීතයක්. මේ රූප දකින්න කොටත් හරි සුන්දරත්වයක් තියෙනවා. ඒක හේවි නේද? එතකොට අතගිලි මැඳුනේ. ඔව්. අතගිලි මැඳුනේ. මට හිතුණා ජනප්‍රිය වෙච්ච ගීතයක්. ඔව්. එතකොට දැන් ඔය ටික විතර නෙමෙයි තව තව කීපයක් තියෙනවා. මේකත් මතක් කරන්න. මෙන්න එදා දිල්ලාහනි නෙමෙයි ඊට පස්සේ දිල්ලාහනි. කොයිතරම් මේ සොඳුරු ගීතද මේ තියෙන්නේ දිලීප පොඩි පුතු කියලා ඔබයි ඇනස්ලි සාග්ලරන්ස්ගේ ගීත සමුච්චයක් යලි එකතු වෙච්ච ආකාරයක්. එතකොට කිරි කවඩි සිනා කියලා ආය ආවා තරංගාලේ බලෙන් කැසට් පටයක්. තාම ලස්සන ගීත සමුච්චයක් තියෙනවා. මෙන්න විශේෂ කැසට් පටයක්. ආදරණීය ගායක එච් ආර් ජෝතිපාල සමග ඉන්ද්‍රාණී පෙරේරා. ගීත 12ක් තියෙනවා මේකේ ඇතුලේ යුග ගීත. මම ගීත සමූහයක්ම ඇරියයි පුද්ගලයාට ඔන්න අහගන්න මම ජෝතිපාල එක්ක කියලා දෙන ගීත කියලා. දැන් ඔබට ගීත ලිව්ව වර්නන් පෙරේරා මහත්මයාත් සමග ගායනා කරපු යුග ගීතය. සමුගෙන යන්නේ මම මේ ගීතයට හරි ආසයි. මොකද කන්නරත්න අභිෂේක්‍රයන් අතින් ලියවුණු ගීතයක්. තනුව ටෙරන්ස් විජයවර්ධන මහත්මයාගේ. මම හිතන මේ සංස්කෘතියත් හරි වැදගත්නේ. මොකද ඒ ඒ යුගයේ වෙනකොට මේ ලංකාවේ හිටපු තරුණ උදවිය මේ ඇත්තටම නැවු නැගල රට ගිය පිරිසක් ගිරියන්නේ. ඊට පස්සේ තමයි ප්ලේන් එකෙන් යන්න ගත්තෙත් ඔක. දැන් ගුවන් යානයත් අහස් නැව හැටියට සඳහන් කරන්න පටන් ගත්තේ. ඒ නිසා මේක මේ මේ අපේ සංස්කෘතිය සහ මේ විවෘත ආර්ථික රාමුවන් එක්කලා මේ ලෝකේ විවෘත වෙන්න ඔන්න මෙන්න තියෙනකොට හැදිච්ච ගී. ඒක නිසා ඒ රහයි. ඒ ගීතය අපි දැන් බෙදා ගන්න ඕනේ. ඒකට අපි ඔබේ ඥාති දියණිය හිරන්නටත් ඒ වගේම ඔබේ පුත් නිමේන්ද්‍රටත් ආරාධනා කරන්න කැමතියි. See me.
ලෙස බැඳී කියලා ආවට මම කියන්නේ ඒකයි මේ ත්‍රි සිස්ටර්ස් ලගේ పూర్ව අපර ගැළපීම පෙරත් ඔබ තනියෙන් ඔව් ත්‍රි සිස්ටර්ස් ඉවර වෙලා දැනුත් ඔබ තනියෙන් තනියෙන් ඔව් මම කැමති මේ අක්කාගේ ඉවත් වීමත් එක්ක නංගි සංගීත ශිෂ්‍යයන් ඉවත් උනේ ඇයි කියලා දැනගන්න. ඔව් නංගි ඉවත් උනේ ඇත්තටම නංගි මායි අක්කා මිය ගියාට පස්සේ අපි දෙන්න එකට ගීත ගායනා දුන්නේ ත්‍රි සිස්ටර්ස් හැටියට. ඉතින් අපිට හිතුණා ඒක සුදුසු නැහැ කියලා. මොකද අපි දෙන්නයිනේ ගීත ගායනා කරන්නේ. ඉතින් ඔක්කොම ලගේ තව කවුරු හරි එකතු කරගෙන කියන්න කියලා. මොකද අපි දෙන්නගේ අදහස තිබුණේ නැහැ එහෙම ගීත ගායනා කරන්න. පස්සේ කාලෙකින් නංගිත් කම්මැලි කරා. ඊට පස්සේ මම දිගටම ගායනා කරගෙන ගියා. ඒ තරමක අසනීප තත්ත්වෙන් සිටින අපි ආයෙත් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබගේ පවුලේ උදවිය සංගීතයට තාත්තගෙන් ලැබුණු සහයෝගය පිළිබඳව අපි කතා කළා. ඒ පෙරේරා මහත්මයා. හැබැයි ඔහු ලංකාවේ කණ්ඩායම් සංගීතයේ විතරක් නෙමෙයි ප්‍රාසංගික වේදිකාවට දැවැන්ත මෙහෙවරක් කරන ලද චරිතයක්. මම කැමති මේ චුට්ට අපේ සමාජගත කරනවා. ඔව් මං සුළුවෙන් කියන්න බෑ මේක නමුත් මං නිකන් සුළුවෙන් කියන්නම්. ඔහු ඔහුට උමනා වුණේ අපේ ගායනය හොඳට මිනිස්සුන්ට දැනෙන්න. ඉතින් ප්‍රථම වශයෙන් AKG මයික්ස් එතකොට තිබුණේ මයික්ස් තුනක් අපිට අරන් දුන්න එක වගේ රත්තරම් පාට. ඒ රත්තරම් වර්ගයේ මයික්‍රොෆෝන් තුනක්. ඊට පස්සේ සවුන්ඩ් සෙටප් එකක් මම බොහොම සවුන්ඩ් සෙටප් ගැන බොහොම ආශාවෙන් හිටිය නිසා ඒකේ මේ PV සවුන්ඩ් සෙටප් එකක් අපි අරගත්තා. සවුන්ඩ් එකක් නෙමෙයි අපිට සෙටප් දෙකක් තිබුණා ඒ වගේ. දැන් පරණ රූප රාමුවේම නැරඹුවොත් එහෙම එතන දැන් අපි මට මතක් වෙන්නේ බොනියම් සංගීත කණ්ඩායමේ අර ලිස්මිචල්ගේ රූපයයි ඔබේ ඔය පොණ්ඩේ කපල වගේ තිබුණු ඒ රූප රාමුවේ අතර ලොකු වෙනසක් නැහැ ඒ කාලේ. ඉතින් හරිම මේ අපි හුඟක් ආසාවෙන් මගේ පියා අපිට උදව් කරේ. ඔබේ තාත්තා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා බ්ලූ බර්ඩ් කියලා. බ්ලූ බර්ඩ්ස් කියලා පටන් අරගෙන පසු කාලෙක ඒ බ්ලූ බර්ඩ්ස් රටේ සිට ඉතාමත්ම දක්ෂ බටහිර වාදක කණ්ඩායමක් කුමා මොල්ලිගොඩ රාජා ජලල්ඩින් ඒ වගේ ගොඩක් හොඳ බටහිර වාදක කණ්ඩායමක් උපේන්ද්‍ර පද්මපෙරුම එහෙමම හිටියා. නමුත් ඊට පස්සේ අපි සුපර් ස්ටාර්ස් වාදක කණ්ඩායම හැදුවා. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. ඔව්. සුපර් ස්ටාර්ස් වාදක කණ්ඩායම නිර්මාණය කෙරේ. නිර්මාණය කරන සොයිසාගේ නායකත්වයකින් යුතුව. මේ කණ්ඩායම නිර්මාණය කළේ අපේ නිර්මාණය කරේ විශේෂයෙන් අපි ගීත ගායනා කරනකොට අපිට ඕනෑ කරන විදිහ කියන්නේ අපි වේදිකාවේ ගීත ගායනා කරනකොට මගුල් ගෙදරක ගීත ගායනා කරනකොට අපිට ඕනෑම ගීතයක් ගායනා කරන්න ඒ කියන්නේ බටහිර ගීතද හින්දි ගීතද දෙමළ ගීතද මේ ඕන එකක් අපිට ගායනා කරන්න පුළුවන්. ඉතින් අපි රිහස් කළා අපි මේ විදිහට මේ ගීත ගායනා කරා. ඒ තාත්තගේ පසුබිම. හැබැයි මේ වගේම වටිනාකම් තියෙන සැමියෙක් ඔබට හම් වෙනවා. ඔව්. ජේම්ස් මාත්මා. ඔව්. ඔහු ඉත ආදරෙන් අදවනතුරුත් මම බලාගත්තා. මම කියන්නේ උපරිම සහයෝගය මට ඒගලොන්ගෙන් එයාගෙන් විශේෂයෙන් ලැබෙනවා. මගේ පුතා මගේ දුව මේ හැමෝම මේ අක්කගේ දුව මේ හැමෝගෙම මට උපරිම සහයෝගය අදවනතුරුත් මගේ නෑදෑයෝ මංගලිකා මේ හැමෝම මට උපරිම සහයෝගය
දෙනවා අද වෙනකන්. තාත්තා බෑන්ඩ් හදලා ඔක්කොම කරලා මයික්‍රොෆෝන් ගෙනල්ලා සවුන්ඩ් සෙටප් ගෙනල්ලා දුන්න සහයෝගය වගේම තමයි මේ ස්වාමි පුරුෂයා පටන් ගත්තා ලෝටස් ලේබලේ පටන් ගන්න ඔබේ ගීත ජනප්‍රිය කරනවා. මට ඒ ලෝටස් ලේබලේට ගියාම තමයි ගීත ගයන්න මට ඔහු මුණ ගැවුනේ. හා. ඊට පස්සේ විජේ කුරේ මහත්මයා තමයි ඔහුගේ හොඳ මිත්‍රයා මට අඳුරලා දුන්නේ. ඉතින් ඊට පස්සේ අපි කල්පනා කළා විවාහ වුණා. විවාහ වෙලා තමයි ඔබ දේශ දේශාන්තරයේ ගායනා කරපු ශිල්පිනියක්. ඔව්. ලෝකේ මං හිතන්නේ නොගිය රටක් නැතුව ඇති. රටක් මම අපි ඔක්කොම. ඔක්කොම. එතකොට ඕස්ට්‍රේලියාවේ පැවති ඔබේ ප්‍රසංගයේදී ඔබට මතකද දිල්ලහනේ ගීතේට වෙච්ච දේ? මට අද වගේ මතකයි. ඒ කියන්නේ මම ගීතේ ගායනා කරුවා මං හිතන්නේ කීප වරක්ම. තුනේ ෂෝ එකකුත් තිබුණා, හයේ ෂෝ එකකුත් තිබුණා. ඉතින් මම ගීතේ කීප වරක්ම ගායනා කරා. නමුත් ජාතික ගීයක් ගායනා කළා කට්ටිය ගියේ නැහැ. පස්සේ මං ඇහුවා ඇයි අද ගෙදර යන්නේ නැද්ද කියලා. නෑ අපි දිල්හාරිය අහලා තමයි යන්නේ කියලා. එතකොට මට ඇති වුණේ ආඩම්බරය මගේ ගැන නෙමෙයි, ක්ලරන්ස් විජේවර්ධනයි ඔහුගේ නිර්මාණය ගැන තමයි මට ආඩම්බර වුණේ. ක්ලරන්ස් හිටියානම් අද එදා කොයිතරම් සතුරු වෙයිද කියලා. මොනතරම් නිර්හංකාරද, නිහතමානීද අපි ඔබට ගරු කරනවා ඒ කාරණාවට. මම කියන්නේ මම මට ගීත නිර්මාණය කරපු හැම සංගීත අධ්‍යක්ෂකවරුන්ටම, ඒ කියන්නේ ක්ලරන්ස්, වික්ටර් දලුගම, ස්ටැන්ලි පීරිස් මේ හැමෝම, ඔයනස් සුයිසම මේ හැමෝම, සරත් දසනායකන් මේ හැමෝම නිර්මාණය කරපු ගීත නිසා තමයි රචනා කරපු ගීතත් ඔවුන් විසින් රචනා කරන ලද ගීත ගීත රචකයන් නිසා තමයි අද ඔබ මාව මේ පුටුවට වාඩි කරලා මා සමඟ කතා කරන්නේ. ඉතින් ඒ අයට ඔක්කොම මගේ ගෞරවය නමස්සුරුවම හිමි වෙනවා මම මිය අනතුර. ඔබේ තාත්තා හදපු සංගීත කණ්ඩායම සුපර් ස්ටාර්ස්. එයිදී අපි හඳුනා ගන්න විශිෂ්ට ගණේ ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා තමයි ඒර්නස් සොයිසා. ඒර්නස් සොයිසා එච්.එස්. පෙරේරාගේ වචන ටිකකට ඔබේ ගීත ලයිස්තුවට හරි ලස්සන ගීතයක් එකතු කරනවා. අතගිනි බැඳුනේ යයි මේ විලසින්. ඔබ හමු වෙන්න කලින්. අද උඟ දෙනකොට වෙන දෙයක් ජීවිතේ. හරි, එහෙම හිතාගෙන නේද? මේ අත්දැකීම බෙදාගමු. බෙදාගමු. ඔව්. පුරේෂා රවිහාරි. ඔබේ ආයුතුයි මේ අත්දැකීම රසිකයාට දෙන්න. Thank you.
ඔබම ගීත රසවිඳින බව හැබෑව. හැබැයි මේ රටේ එක්තරා කුලකයක් මේ ගීත හැඳුන්වුවා කණ්ඩායම් සංගීත තුප්පයි සංගීත කලාවක් හැටියට. මම එහෙම වචන කිව්වට සමා වෙන්න එහෙම හඳුන්වා තිබුණා පොත්පත්වල විතරක් නෙමෙයි කියපු මිනිස්සුත් එහෙම අපිත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට මුළු කණ්ඩායම් සංගීත පරම්පරාවම හිටපු මිනිස්සු මේ ගීත මෙච්චර ලස්සනට නිර්මාණය කරලා අදටත් හිත ඇතුළේ ලොකු බරක් හිතේ තියාගෙන ඉන්නේ. මට හිතෙන ඔබ අද හොඳ උත්තරයක් ලබා දුන්නා කියලා. ලොස් ෆෙමින්කෝ සංගීත කණ්ඩායම ගායනා කරන එක තැනකදී කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි කියලා. ඒතර ඔබ ඇවිල්ලා ත්‍රී සිස්ටර්ස් ලගින් එළියට දාන සින්දුව තමයි ඔබ සොයන කළු කෙල්ල මමයි කියලා. මං හිතනවා අද දවසේ ඔබ මේ කළු කෙල්ල හොඳින්ම හොයාගත්තා කියලා. ඔබට දැනෙන හැඟීම. ගොඩක් ස්තුතියි මාව මේ විදිහට අඳුනලා දුන්නට. ගොඩක් ගොඩක් ස්වාධීන රූපවාහිනියටත් සුරවීර ඔබටත් විශේෂයෙන්ම වාදක මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගීත ලස්සනට වාදනය කරලා අසා සිටින ඔබට පෙන්නවා මේ ගීත කොයි තරම් ඔබ ළඟට කිට්ටු වුණාද කියලා. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. විශේෂයෙන් මම වෙනුවෙන් ගීත ගයපු හැමෝටම මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගීත ගායනා කරලා ඔවුන්ට තවත් මේ වගේ ගීතවලට ලංවෙන් ඉලියරියට ගොඩක් ගොඩක් ස්තුතියි. කුඩා කාලේ ඉඳලා මේ ගීත අහපුවාම අපේ ජීවිතයේ සංස්කෘතිකයේම කොටසක් හැටියට තමයි මේ ගීත අපිට ඇහුනේ. ඒ නිසායි මෙච්චර නිර්මාණ කන්දක් එක්ක අපි ගනුදෙනු කරන්නේ. මම මේ වැඩසටහන අවසන් වෙන මොහොතේ ඔබේ නිර්මාණ දේශ වරක් බලා යලිත් ඔබ දෙස බැලුවා. ඔබ මොනතරම් මෙහෙවරක් අපේ සංගීත ශිෂ්ටියට ඉටු කර තිබේද? ඇයට බොහෝ තැන්වලදී නම් වෙනවා. ගැඹුරක් ඇති ගැහැණියක්, අති ප්‍රබල ස්වාධීන හඬක් හැටියට. හැබැයි ඒ සියල්ලටම වඩා ලාංකේය සංගීත කලාවේ නයිටින්ගේල් හැටියට පුංචි නාමිකුත් ඔබේ පිටුපස්සේ තියෙන ඔය මොන කතා කිව්වද? ඒ නිසාම මේ ගීත සමුච්චයේ තියෙන වටිනාකමත් අරගෙන අපි කැමති අද මේ වගේ දැක්කා වගේ මේ 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 වැඩසටහන ඇතුලේ දක්න ආදර්ශයේම ලංකාවේ තියෙන විශාල ප්‍රාසංගික වේදිකාවක ඔබත් කොනක ඉඳගෙන මේ රටේ පොදු ජනයා ඉදිරිපිට මේ උපහාරය ලබන දවසක් වේවි කියලා. ඒක ඉක්මනින් උදා වේවා කියන ප්‍රාර්ථනාව අපේ හදවතේ තියෙනවා. ගොඩක් ස්තුතියි. ඔබට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ගොඩක් ස්තුතියි. ක්ලැරන්ස් නිර්මාණය කරලා ක්ලැරන්ස් සංගීත රචනා කරපු එක දවසක් මතකයි. ඔව් මතකයි. මෙතෙන්ට එකතු කරමු. එහෙමදයි. එක දවසක්. ඔබ ඇස්සල කඳුළු. ඔබේ සිනහවට අපි වටිනාකම් දුන්නා. අද මේ සුන්දර වෙලාවේ අපි මේ ගීතයෙන් අපි සමාප්ති සොයමු. ඒක මං හිතන හුඟ දෙනෙකුට එතැන් සිට පටන් ගන්න මාතෘකාවක් වේ. පුරේෂා ඔබේ සහයෝගය අවශ්‍යයි. Oh,